ඉඳලා ඇත්තටම පොඩි හාමුදුරුවන්ගේ විභාගය වෙනස් වෙලා තියෙනවා. මූලික පිරිවෙන් අවසාන විභාගය කියන විභාගය මේ අවුරුද්දේ ඉඳලා පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග කියලා වෙනස් කරලා තියෙනවා. ඒක එක ජයග්‍රහණයක් පිරිවෙන් ශ්‍රේෂ්ඨිය ලබපු. නැත්නම් අපි කාලයක් තිස්සේම මූලික පිරිවෙන් අවසාන විභාගය කියලා කිව්වේ. ඒ නම වෙනස් වෙලා දැන් පිරිවෙන් ඕ ලෙවල් කියන මට්ටමට අපේ විභාගය දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ විභාගයේ ආරම්භක දිනේ අපි දන්නවා අප්‍රේල් මාසයේ පළමුවනිදා විභාගය පටන් ගන්නවා. ඒ නිසා දැන් පොඩි හාමුදුරුවන්ට මේ දින 20 කාර්යබහුල කාලයක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. පාලි විෂය වගේම තමයි අනිකුත් විෂයන් කිහිපයක් අපි වෙහෙස මහන්සියෙන් ඉගෙන ගන්න සිද්ධ වෙන නිසා සමහර වෙලාවට පොඩි හාමුදුරු ඒවත් කටයුතු කරනවා වෙන්න පුළුවන්. හරි, කොහොම වුණත් අපි 21 පේපර් එක සහ අපිට ආයෙත් තියෙන 22 පේපර් එක, තව පේපර් දෙකයි තියෙන්නේ. අපි අද 21 කතා කරලා තවත් දවසක් දාලා කඩන මෙන්න 22 කතා කරගනිමු. හරි, එහෙමනම් වැඩි කාලය ගන්න අවශ්‍ය නැහැ, අපි පේපර් එකට යමු. පෙර වගේම මේ ටික සැලකිල්ලෙන් කියවන්න ඕන. ඒක මම හිතන්නේ අද නැවත වාරයක් කියවන එක වැදගත් වෙයි කියලා. එනිසා මේ කොටස පොඩි හාමුදුරුවෝ කියව ගන්න අනිවාර්යයෙන්ම කියව ගන්න ඕන. හරි, එතකොට ප්‍රශ්න 40යි තියෙන්නේ. දැන් අපි අවුරුදු 3ක පේපර් කතා කරපු නිසා මේ පේපර් ටිකත් අර ඒ ස්වරූපයේ තේරුම් ගන්න අපිට පුළුවන්. පේපරේ දැකපු ගමන්ම අර පෙර පේපර් වල තිබුණා වගේම අපිට ඒ අදාළ ප්‍රශ්න රටාව තමයි අපෙන් අහලා තියෙන්නේ. දැන් බලන්න, අංක 1, අකාරාදී පිළිවෙලට ගලපා ඇති වර්ණය තෝරන්න. දැන් මේක අවුරුදු කිහිපයක් තිස්සේම අපිට හම්බ වුණා. දැන් මම කලිමුත් මතක් කරපු දේ තමයි මේ රටාවේදී අපිට ගැඹුරින් ප්‍රශ්න අහන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ දැන් අපිට මේ අකාරාදී පිළිවෙල ගලපන්න දීලා තියෙන්නේ හරිම පහසු. ඒ කියන්නේ අක්ෂර මාලාවේ වුණත් එකම අකුර දෙවතාවක් අහුවෙන ක්‍රමයකට දීලා නැහැ. බලන්න මේ හරියේ තියෙන වචන හතර. ඒ වගේම තියෙන්නේ එකම වචන හතරයි මේ එහා මෙහා වෙනස් තැන් වෙනස් කරලා දීලා තියෙන්නේ. ඊදිසස්ස භගවන්තං සුකුම වාලිකා කප්ප රුක්ඛා. මේ වචන හතරමයි අපිට මේ වර්ණ හතර තුලදීම දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මුලින්ම පාලි අක්ෂර මාලාවේ අපිට හමුවන අකුරු තමයි ඊ යන්න. එනිසා ඊදිසස්ස කියන වචනේ මුලින්ම ගන්න පුළුවන්. ඊළඟට හම්බ වෙන්නේ කයන්. ඊදිසස්ස කප්පරුක්කා කියන වචනේ දෙකට යොදන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු එහෙම තියෙන්නේ මොනවාද. හරි, මේ ඊදිසස්ස තියෙනවා මෙතන, මෙතන කප්පරුක්කා තියෙනවා. ඊළඟට භගවන්තං සුකුමවාලිකා. එහෙනම් අංක 3. පළවෙනි පිළිතුර අංක 3ට ගන්න පුළුවන් අපිට. ඊදිසස්ස කප්පරුක්කා භගවන්තං සුකුමවාලිකා. මේ 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 අපිට තියෙන වචන දිහා බැලුවාම මේවත් අපිට පෙළ පොතේ හමුවන වචන කියලා අපි තේරුම් ගන්න ඕන. මේ සමහර ඒවා අපිට අහුවෙලා දැන් සුකුමවාලිකා කියන වචනේ අපිට අහුවෙනවා හතරේ පන්ති. ඒ වගේ සමහර වචන අපිට ඒ පන්තිවල අහුවෙන වචන තියෙන්නේ. හරි, එහෙනම් අංක 1ට අකාරාදී පිළිවෙල දැන් අපිට අමාරු නැහැ. පේපර් දෙක තුනක් අපිට හම්බ වුණා. ඒ නිසා අපිට මේක අසීරු නැහැ. ඒ නිසා ඒ රටාව තේරුම් අරගෙන අපිට ගලප ගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එක පාලි භාෂාවේ කණ්ඨජාක්ෂර සංඛ්‍යාව. දැන් මේ හරි අපෙන් අහලා තියෙන්නේ මේ කණ්ඨජාකෘති ටික. දොර කණ්ඨජ අකුරු කියලා අපි දන්නවා. කණ්ඨජ අකුරු කියලා කියන්නේ අපිට අක්ෂර උත්පත්ති ස්ථානවල හමුවන මුල්ම අකුරු ටික. අපි බාලාවතරයේ ඉගෙන ගන්නවා අකවග්ගහ කණ්ඨජා කියලා. දැන් කලිනුත් මම යෝජනාවක් කරපු දෙයක් තමයි මොකද්ද මේ අකුරු සංඛ්‍යාව ගැන දැනගන්න ඕන කියලා. මේ අක්ෂර උත්පත්ති ස්ථාන ප්‍රධාන පහ සහ අපි දන්නවා මේ ද්විජ අකුරු කියලා. ප්‍රධාන ස්ථාන පහයි, ද්විජ තුනක් තියෙනවා. ඒ කියන්නේ ස්ථාන දෙකකින් උපදින අකුරු තුනක් තියෙනවා. එතකොට ඔක්කොම අටක් තියෙනවා. මේ අට ගැනම සංඛ්‍යාත්මකව අපි දැනගෙන ඉන්න ඕන. දැන් මේක හොඳම උදාහරණය අපිට අහලා තියෙන මේ කණ්ඨජාකුරු. එතකොට කණ්ඨජාකුරු කිව්වහම දැන් මේ හරි අයන්නයි ආයන්නයි ගන්න ස්වර අකුරු විදිහට. ඒ වගේම කවර්ගය. අපි කවර්ගය දන්නවා. ඒ වගේම ඊළඟට තියෙනවා මේ හ අකුරු. හ තක ගග ng
ඒ වගේම හ අකුර තියෙන්නේ කක ගගන හ එතන ග මේ අකුර ටයිප් වෙන්නේ නැහැ මේ වෙලාවේ. හරි කොහොමවත් කමන්නේ මේ හරිය. ඊළඟට යොදන්නේ අකුරු 8ක් තියෙනවා කක ගගන පහ හ අකුර. ඉතින් මේ විදිහට මේ ප්‍රධාන අකුරු උපදින තැන් පහ සහ අනිකුත් ද්විජ අක්ෂර තුන ගැන අපි දැනගන්න ඕන. සංඛ්‍යාත්මකව සහ යදාළ බාලාවතර සූත්‍රය මේ සියල්ලම බලා ගන්න ඕන. දැන් මෙතන අකුරු දෙකයි, මෙතන අකුරු පහයි, අකුරු හතයි, මේකයි අකුරු අටයි. අටක් වෙන්නේ මේ විදිහට. දැන් පිළිතුරු පත්‍රය බලන්න. අකුරු හතයි, අකුරු අටයි, 9යි, 10යි. හත එහෙම උත්තර හතරක් දීලා තියෙනවා. දැන් මේක සමහරකට වරදින්න පුළුවන්. සමහර තැන්වල සමහර අකුරු වල ඇත්තටම අකුරු 8ක් නැහැ, අකුරු 7ක් තියෙන තැන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තාම උපවග්ගා ඔට්ටජා. උපවග්ගා ඔට්ටජා කියනකොට එතන තියෙන අකුරු 7යි. දැන් මේ හරියේ තියෙන්නේ අකුරු උපවග්ගා ඔට්ටජා කියන තැන අකුරු 7යි තියෙන්නේ. ඒතොර ඒ නිසා අපි මේ තැන් ගැන බලා ගන්න ඕන. දැන් මෙතන තියෙන්නේ අකුරු 7යි. උයන්නයි, ඌයන්නයි මේ කියන අකුරු ටික. ඌ පප බබම මේ අකුරු ටික තමයි තොල් වලින් උපදිනවා. ඔට්ට කියන්නේ තොල්, තොල් වලින් උපදිනවා කියලා කියන්නේ. ඒ නිසා මේ දැන් බලන්න සංඛ්‍යාත්මකවත් අපෙන් අහනවා. ඒ නිසා ඒකත් බලා ගන්න ඕන. එතකොට අංක දෙක තමයි නිවැරදි පිළිතුර. පාලි භාෂාවේ කණ්ඨ ජකුරු සංඛ්‍යාව 8යි. බලන්න තුන්වෙනි එක. එහිදීමුත් තියෙන්නේ අක්ෂර මාලාව සම්බන්ධ ප්‍රශ්නයක්. ව යනු. දැන් ව කියලා කියන්නේ අපි දන්නවා ව අකුර අපි සලකන්නේ ද්විජ අකුරක් කියලා. ද්විජ කියලා කියන්නේ ස්ථාන දෙකකින් උපදින අකුරු. ගැන අපේ වායු ධාරාව, අපේ පෙනහැල්ලෙන් දෙන වායු ධාරාව ස්ථාන දෙකක් මුල් කරගෙන තමයි මේ අකුරු නිර්මාණය වෙන්නේ. ඒකනම් මේක ද්විජ අකුරක් කියලා අපි කියනවා. ද්විජ අකුරු පාලිය තුනයි තියෙන්නේ. ඒ ද්විජ අකුරු අතරට අපි ගන්නවා ව අකුර. එතකොට මේකේ බාලාවතර සූත්‍රය තමයි අහලා තියෙන්නේ අපි. බාලාවතර සූත්‍ර නෙමෙයි මේක. පුළුවන් මේක දැනගත්තහම මූර්ධජාක්ෂරයකි, කණ්ඨෝෂ්ඨජාක්ෂරයකි, කණ්ඨතාලුජාක්ෂරයකි, දන්තෝෂ්ඨජාක්ෂරයකි. අපි දන්නවා ඒ කණ්ඨතාලුජෝ, ඕ කණ්ඨෝට්ඨජෝ, වෝ දන්තෝට්ඨජෝ අපි එහෙම අහලා තියෙනවා. එතකොට දන්තෝට්ඨජ මෙතන දන්තෝෂ්ඨජ කියලා කියන්නේ. එතකොට දන්තෝෂ්ඨජ කියලා කියන්නේ එහෙනම් අපි ඒකට ගන්න පිළිතුර තමයි අංක 4. ව අකුර දන්තෝෂ්ඨජ. එතකොට මේක ද්විජ අකුරක්. ද්විජ කියන්නේ ස්ථාන දෙකකින් උපදින අකුර. එතකොට මේ අකුර ද්විජ. හරි. ඊළඟට බලමු. ඔන්න ආයෙත් පෙර වගේමයි ඕකාසේ සත්තමි. ඕකාසේ සත්තමි යන බාලාවතාර සූත්‍රයට නිදසුන් කළ හැකි පාලි වාක්‍ය තෝරන්න. දැන් අපි කලිමුත් මේක අවස්ථා ගණනාවකදීම කිව්වා ඕකාසේ සත්තමි. දැන් මේ කියන්නේ සත්තමී විභක්තිය. සත්තමී විභක්තිය මේ කියන්නේ ඕකාසේ සත්තමී කියන මේකට මේ බාලාවතාර සූත්‍රයට අපේ ධම්මහාමුදුරුව දැන් මේකේ ඉරි අඳිනවා. ඉරි අඳින්න එපා අපේ පොඩි හාමුදුරුව, ඒක කරදරයි අපිට. ඕකාසේ සත්තමි. එතකොට මේකට නිදසුන් කළ හැකි පාලි වාක්‍ය යන සත්තමි විභක්තිය වෙන්න ඕන. භූපාලෝ පීඨේ නිසීදති, රජතුමා පුටුවෙහි හිඳි. දැන් එනම් ඔන්න උත්තරය අපිට ලැබිලා තියෙනවා. පීඨේ කියලා කියන්නේ අපි දන්නවා සත්තමි. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන්ද ආධාර කරනවා, ක්‍රියාව සිදු කිරීමට ආධාර කිරීමක් සිද්ධ වෙනවා. මේ හරි. එහෙනම් අපිට දැන් ඔන්න පිළිතුර ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඕකාසේ සප්තමි කියලා. පුරිසෝ රුක්ඛං චින්දති. මේ හරියේ තියෙන ဒုတိයාව. රුක්ඛං කියලා කියන්නේ කර්මය.
කර්මය නිසා මේක ද්විතියාව. මනුස්සා චෝරා බහයන්ති. දැන් මේ හරියේ තියෙන්නේ අපි දන්නවා පංචමී විභක්තිය. පංචමී විභක්තියෙන් සිදු වෙන්නේ මොකද්ද? අපාදානය. බියවීම, ඒ වගේම වෙන්වීම වගේ අදහස් ගැනීම, යමක් ගැනීම කායින් හරි දැන් ගුරුවරයාගෙන් අකුරු ඉගෙන ගන්නවා නම් එතනත් අපි ගන්න ඒ වගේ ශික්ෂාවක් ගන්නවා නම් ඒ වගේ තැන්වල අපි දාන්නේ පංචම විභක්තිය. සාමි 16 වෙන කම්මං ආකාරේති. මේ හරිය තියෙන්නේ ප්‍රයෝජ්ජා ක්‍රියාවක් මේ තියෙන්නේ. ඒක ප්‍රයෝජ්ජා ක්‍රියාවක් දන්නවා 16 වෙන කියලා මේ තතියාවෙන් දීලා තියෙන්නේ ඒක. ස්වාමියා 16 ආ ලවා වැඩය කරවයි. ස්වාමියා 16 ආ ලවා වැඩය කරවයි. ඒතර ඒ හරිය දීලා තියෙන්නේ මේ විදිහට. හරි ඒ අනුව දැන් අපි බලන්න ඕන මෙතනට ගන්න පිළිතුර එකනේ භූපාලෝ පීඨේ නිසීදති රජතුමා පුටුවෙහි හිඳී කියන එක. ද අනික් ඒවට අපි උත්තර ගන්න පුළුවන් විභාගෙට මේ අවුරුද්දේ අහන්න පුළුවන් වෙන විදිහකට. ප්‍රයෝජ්ජා ක්‍රියාව සහිත වාක්‍ය තෝරන්න වගේ එහෙම අපෙන් අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් එම පොඩි හාමුදුරුවෝ ඒක සැලකිලිමත් වෙලා උත්තරේ ගන්න ඕන. හරි බලමු පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ ස්වාගතං. ස්වාගතං යන්නේහි නිවැරදි විසන්දිය. දැන් අපිට බල අපි දන්නවා දැන් කාලයක් තිස්සේම අපිට මේ රටාව අහු වුණා. ස්වාගතං යන්නේ නිවැරදි විසන්දිය වන්නේ. අපි දන්නවා ස්වාගතං කියන සන්ධිය හැදෙන්නේ සු ආගතං කියලා. අපි ඒක හදලා බලන්න පුළුවන්. සු ආගතං. සු ආගතං තමයි ස්වාගතං වෙන්නේ. අපි ඒක හදලම බලමු එතකොට තේරුම් ගන්න තව පහසු වෙනවා. මේක තමයි විසන්ධිය. මේ සු ආගතං කියන එක අපි දන්නවා මේක හැදෙන සූත්‍රය තමයි වමෝදු දන්තාන. ඒකත් අදගත් පොඩි හඳුරුවන්ට. එතකොට මෙතන කියන්නේ දැන් මෙතන මුලින්ම අපි ස්වර ව්‍යංජන අපි ඉවත් කර දාන මුල් ලකුරේ. එතකොට අල්සයන්නට අපි උයන්න ඔහොම හැදෙන්නේ. ඔන්න අර තියෙන විසන්ධි දැම්මා ආගතං ලිව්වා. අපි දන්න දේ තමයි විසන්ධිය සමීපයේ මේ මේ විසන්ධිය. ඔය විසන්ධිය සමීපයේ තියෙනවා නම් උයන්නහ තියෙනවා නම් ඕ යන තියෙනවා නම් ඒ අකුරු වෙනුවට වයන්න ආදේශ වෙනවා. එතකොට මේ හරිය උයන්න තියෙන්නේ. එතකොට උයන්නට අපි ආදේශ කරන මොකද්ද? වයන්න. ආගත. දැන් ගැටලුව යන. දැන් අපි දන්නවා මෙතන හල් වයන්නට හල් වයන්න එකතු කිරීම ආයන්න අපි දන්නවා හැදෙන අකුර වා යන්න කියලා. එතකොට මේ හරිය ඉස් අකුර තියෙනවා මේ හරිය වා ගත්තා. සෝ ආගත්තා. සූත්‍රයේ වමෝදු දන්තාන සූත්‍රානුසාරයෙන් තමයි මේ ස්වාගතං කියලා හැදි. තව මේක ඉතින් මේවා ගන්න පුළුවන්. පුබ්බ මදෝටිත මස්සරං සරේන වියෝජය කියන සූත්‍රය මෙතන තියෙනවා මේ සොර ව්‍යංජන අයින් කරන්න එකෙන්. ඒක ස්වාගතං කියලා මේ සැකසෙන්නේ ඇත්තටම ණයේ පරං යුත්තේ කියන සූත්‍රේ. මේ වගේ ඉතින් තියෙනවා ඒවා ඉතින් අපිට ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ ලොකුවට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැනගන්න අතිරේක ඔය කරුණු කිව්වේ. හරි. බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. අන්න සංඛ්‍යා ශබ්දයක් අපෙන් අහලා තියෙනවා. 43 සහ 83. 43 සහ 83 සංඛ්‍යා නිවැරදිව පාලියෙන් ප්‍රකාශ කෙරෙන සංඛ්‍යා නාම ඇතුළත් වර්ණය. හරි බලමු අපි. දැන් මම කලින් යෝජනා කරපු දේ තමයි මේ වගේ වෙලාවකදී මේ තියෙන ළඟින්ම අපි මේක ඉලක්කමින් ලියා ගන්නවා. එතකොට අපිට මේක මේ සංඛ්‍යාව ගැන අපි වැඩි හිතන්න යන්න ඕනේ නැහැ. මේ හතර අපි මත පොඩ්ඩ බලනවා මත මේකට ගැළපෙන උත්තරයක් තියෙනවද කියලා මේ හතරෙම චෙක් කර ගන්න ඕනේ. හරි බලමුකෝ. ති 44 ඒ කියන්නේ 43යි. චාසීති. චාසීති කියලා කියන්නේ ච අසීති. ච කියන්නේ 6යි අසීති කියලා කියන්නේ 80 වෙන 86යි. අයින ගැළපෙන්නේ 83 තමයි එතන එන්න ඕන. දෙවෙනි එක ති 44 43යි. ත්‍යාසීති. අන්න එතන ගැළපීමක් තියෙනවා. ති අසීත ත්‍යාසීති වෙන්නේ 83. එහෙනම් මේ උත්තරේ දැන් ඉවරෙදි. පිළිතුර ලැබුණා අපිට
හයට අංක දෙක බලමු මේ තියෙනේ මොනවද කියලා. චතුත්තිංසති. චතුත්තිංසති කියන්නේ 34යි. චතු කියන්නේ 4යි, තිංසති කියන්නේ 30යි. එතකොට 34යි. ත්‍යාසීති කියලා කියන්නේ 83. හරි. චතුත්තිංසති. හරි, එතන කියන්නේ හරි 34යි. චාසීති 86යි. එහෙනම් අපි දන්නවා පිළිතුරු අංක දෙක, හයට දෙක. ති චත්තාලීසති කියන්නේ 43. ත්‍යාසීති කියලා කියන්නේ 83. අන්න ඒ වගේ තැන් පොඩ්ඩක් ග්‍රහණය කරගන්න ඕනි. ඒක ඉතින් අපි පොඩ්ඩක් හුරු පුරුදු වුණොත් තමයි මේකට අපිට හුරු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ අපි අවුරුදු 4ක් තිස්සේ මේ ක්‍රියාවලිය අපි දැන් පේපර් 4ක් කරපු නිසා දැන් මේ ප්‍රශ්න සංඛ්‍යා શબ્දය ඇහෙන තැන අපි දන්නවා මේ සංඛ්‍යා මුල්ම ටිකේ අහන්නේ. දැන් බලන්න මේ 6 වෙනි ප්‍රශ්නට අහලා තියෙන්නේ. ඉන්න ව්‍යාකරණ ඊළඟ ප්‍රශ්නේ 7. දිගු සමාස පද පමණක් ඇතුළත් වර්ණය වන්නේ මින් කුමක්ද? දිගු සමාසෙ අපි දන්නවා සංඛ්‍යා පුබ්බෝ දිගු කියලා අපි අහලා තියෙනවා. සංඛ්‍යාවක් పూర్වයේ යෙදීම. සංඛ්‍යාවක් పూర్වයේ යෙදීම සංඛ්‍යාවාචී શબ્දයක් තියෙනවා නම් මුලින්ම අපි කියනවා සංඛ්‍යා පුබ්බෝ දිගු කියලා. හරි, එහෙමනම් බලමු අපි ඔය කියන සූත්‍රයට ගැලපෙන විදිහට මේ වගේ තියනවාද කියලා. විජිතමාරෝ. මේ විජිතමාරෝ කියන්නේ බුදුහාමුදුරුවන්ට නමක්. විජිතමාරෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට නමක්. يعني මරුන් ජය විජයග්‍රහණය කළේ කවුද? අපි දන්න බුදුහාමුදුරුවෝ. මේ විජිතමාරෝ කියන්නේ බුදුහාමුදුරුවන්. මේක බහුබ්බී සමාසය. ඊළඟට චතුප්පදා. චතුප්පදා කියලා කියන්නේ බහුබ්බී සමාසය. දැන් මේ හරි අපි ඇත්තටම මේක චතුප්පදා කියන එක අපිට ගන්න පුළුවන්. මෙතන ගන්න පුළුවන් අපිට ඇත්තටම මේ චතුප්පදා කියන එක දිගු සමාසයේ විදිහට. ඒ හේතුව අපි දන්නවා දිගු සමාසයේ තියෙනවා සමාහාර අසමාහාර භේදය. එතනදී අපිට ගන්න පුළුවන් ඕනනම් මේක දිගු සමාසය. දැන් මේක අපි ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. හේතුව මේ පළවෙනි එකම බහුබ්බීහි නිසා මේක උත්තරේ අපිට ග්‍රහණය කරගන්න අමාරුයි. ඒ නිසා අපි ඒක ගන්නේ නැහැ. දෙවෙනි එක ගුණ දනං මුනි සීහෝ. ගුණ දනං මේ කම්මධාරයේ සමාසය. ඈ ගුණ දනං මුනි සීහෝ කියන්නේ මේ කම්මධාරයේ. ගුණෝ ඒව දනං. ඈ අපි දන්නවා ගුණෝ ඒව දනං මේකේ විග්‍රහය වෙන්නේ. මුනි සීහෝ සීහෝ විය මුනි. ඈ සිංහෙක් බඳු මුනිවරයා. ගුණේමයි ධනය. ඈ මේක අවධාරණ පූර්ව පද. නැත්නම් අවධාරණ පද. මේක උපමා. ඒක ගන්න බැහැ නේද? වනවාස දස සංඥා. දැන් මේ දෙක ගන්නත් බෑ. වනයේහි වාසය කරන මේ තත්පුරුෂ සමාසය මේ තියෙන්නේ. දස සංඥා. ඒක ගන්නත් බෑ. ඒක දස සංඥා කෙලින්ම සංඛ්‍යාවක් තිබුණාට දැන් මේක වනවාසෝ කියන ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් කෙලින්ම 4. එහෙනම් බලන්න දෙයක් නැහැ. තිදණ්ඩා. ආයෙ ගන්න පුළුවන්. තිදණ්ඩා. තිය කියලා තියෙන සංඛ්‍යාව. පුත්ත සතානි. දැන් මේකේ හිතන්න පුළුවන් කෙනෙකුට දෙයනේ මෙතන කොහෙද මේකේ තියෙන්නේ? පුත්ත සතානි. මෙන්න බලන්න මේකේ සතානි කියලා මේකේ අපරව තියෙන්නේ. සංඛ්‍යා වාචීත්වයේ අපරව තියෙන්නේ. එහෙම එහෙම වෙන අවස්ථා තියෙනවා. දැන් සිංහලෙත් තියෙනවනේ. සිංහලෙත් තියෙනවා ගම්පහ කියලා. හතර ලියද්ද කියලා තියෙන මුලින්ම තියෙනවා හතර ලියද්ද හතර කියලා තියෙනවා සංඛ්‍යාව. හැබැයි ගම්පහ කියන්නේ අපිට ගන්න පුළුවන් ඒ විදිහටම. ගම්පහ කියලා කියන්නේ අපි දන්නවා ඒකට ඒක සාමාන්‍ය විශේෂණ සමාසතර ගන්න පුළුවන් සිංහලේදී නම්. මේ හරිය නම් කෙලින්ම ගන්න පුළුවන් දිගු සමාසය. ඒ කියන්නේ සංඛ්‍යාවක් పూర్වයේම යෙදී යුතුයි කියලා අපිට කියන්න බෑ. මේ අවස්ථාවේදී මේක අපරව තියෙන්නේ. පුත්ත සතානි. එහෙනම් අංක 7ට අංක 4 ගන්න පුළුවන් ඉවරදි පිළිතුර විදිහට. 7ට අංක 4. හරි, ඊළඟට බලමු 8 වෙනි එක. 8 වෙනි ප්‍රශ්නය ක්‍රියා විශේෂණ යෙදෙන විභක්ති ඇතුළත් වර්ණය. දැන් අපි කතා කළා මේ ගැන. ක්‍රියා විශේෂණ යොදන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. ඒ අවස්ථා දෙක මොනවාද? ဒုတိယා විභක්තිය සහ තතියා විභක්තිය. මම කලිමුත් මේක කෙටි වාක්‍ය ලියලා පෙන්වන්න කරා. ක්‍රියා විශේෂණයක් කියලා කියන්නේ ක්‍රියාපදයකට දාන විශේෂණ පදය. අපි උදාහරණයක් විදියට ගන්න පුළුවන් මිනිසා සුවෙන් ජීවත් වේ. දැන් මේ වගේ සිංහල වාක්‍යයක් අපෙන් තිබුණාම ඒක පාලියට පරිවර්තනය කරන්න ගියාම මේ සුවෙන් කියන වචනේ තමයි මේකේ තියෙන ක්‍රියා විශේෂණ පදය. සුවෙන්. සුවෙන් කියන වචනේ. ඉතින් මේක පාලියේදී විභක්ති දෙකකින් දෙන්න පුළුවන්.
මොකද්ද විභක්ති දෙක? ဒုတိයාව සහ තතියාව. එතකොට ဒုတိයාවෙන් යදනකොට මනුස්සෝ. මනුස්සෝ සුඛං. සුඛං ජීවති. දැන් මේ තියෙන්නේ ဒုတိයාවෙන් යදුනොත් එහෙම. ආය අපිට පුළුවන් තතියාවෙන් දෙන්න. මනුස්සෝ සුඛේන ජීවති. මේ රටා දෙකම නිවැරදි. සුඛං කිව්වත් සුවෙන් කියන අදහස, සුඛේන කිව්වත් සුවෙන්. දැන් සුඛං කියලා කියන්නේ ဒုတိය. අපි දන්නවා. නා ක්‍රියා විශේෂණය අපිට විභක්ති දෙකකින් දෙන්න පුළුවන්. මේක තතිය. මේක විශේෂයෙන් බලා ගන්න අපි පොඩි හාමුදුරුව විභාගෙට වැදගත්කමක් තියෙන තැනක්. ක්‍රියා විශේෂණය යොදන්නේ අපි ဒုတိයා සහ තතියා විභක්ති වලින්. එහෙනම් පිළිතුරු අංක දෙක තමයි නිවැරදි වෙන්නේ. අනික ඒවා ටික වැරදි. පඤ්ඤා රතනං යන්නේ නිවැරදි විග්‍රහ වාක්‍යය වන්නේ. දැන් මේ පඤ්ඤා රතනං කියලා කියන්නේ මේක කම්මදාර සමාස පදයක්. පොඩි හාඳුරු පේපරේ ළඟ තියෙනවා, ලියා ගන්න. මේ කම්මදාර සමාස පදයක් මේ තියෙන්නේ. දැන් මේකේ විග්‍රහ වාක්‍ය. එහෙනම් පොඩි හාඳුරුන්ට යෝජනාවක් කරන්න වෙනවා. මොකද්ද මේවයි විග්‍රහ වාක්‍යයක් මතක තියාගන්න ඕන කියන එක. يعني විග්‍රහ වාක්‍ය කියලා කියන්නේ මේකේ මුල් ස්වરૂපය. මුල් ස්වરૂපය. එතකොට බලන්නකෝ. දැන් අපි දන්නවා පඤ්ඤා රතනං කියලා කියන්නේ ගත්තහම මොකද්ද? ප්‍රඥාවමයි රතනයි. අර මුලින් අපිට දීලා තිබ්බ මේ හා සමාන වචනයක්. ඈ අර ගුණ ධනං වගේ. ගුණෝයන ධනං. ගුණයමයි ධනයි. ප්‍රඥාවමයි රතනයි. ඈ එතකොට මෙතන ගත්තාම පස්සේ පඤ්ඤායේව රතන. පඤ්ඤායේව රතනං කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් අපිට පිළිතුර විදිහට නවයට අංක එක ගන්න පුළුවන්. අපි දන්නවා රතනය කියන්නේ රුවන්, රුවන් කියන අදහස. රුවන් කියන්නේ මැණික් වගේ. එතකොට ප්‍රඥාව හරියට මැණිකක්. අපි දන්නවා මැණිකක් වගේ. ප්‍රඥාව කියන්නේ නුවණ, බුද්ධිය. හරි, එහෙමනම් අපිට ගන්න පුළුවන් පිළිතුර පඤ්ඤායේව රතනං කියලා. විග්‍රහ විග්‍රහ වාක්‍ය. පඤ්ඤා ඒව රතන. පඤ්ඤා රතන. 10. දැන් මේ ප්‍රශ්නේ අපිට අහලා තිබුණ අවස්ථා ගණනාවකදී. පාලි භාෂාවේ ආඛ්‍යාත විභක්ති ගණන. පාලි භාෂාවේ ආඛ්‍යාත විභක්ති ගණන අපෙන් අහන්නේ. පාලි භාෂාවේ ආඛ්‍යාත විභක්ති ගණන 8යි කියලා අපි දන්නවා මේ වෙනකොට. අපි 8 නැවත ලියන්න අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. වර්තමාන කාලයේ තියෙන වර්තමාන, අනාගත කාලයේට භවිසාන්ති, සත්තමි, පහ පංචමි, අතීත කාලයේට අජ්‍යතනි, හීයත්තනි, පරොක්කා සහ කාලාතිපත්ති ඔක්කොම 8ක් තියෙනවා. අපි අර ගාථාවත් මතක තියාගන්න ඕන. ඈ යන්ති කාලං තිපුරිසං. මේ ගාථාව මතක තියාගන්න. ක්‍රියාවාචි තිකාරකං. අත්තිලිංගං දිවචනං වචනං තදාඛ්‍යාතං උච්චති. උච්චතේ. මේ ගාථාව පොඩි හාමුදුරුවෝ වැදගත් වෙනවා කියලා කියන්නේ මේක අර හිස්තන් ගාථාව ලියන්න කියලා අහන්න පුළුවන්. ආඛ්‍යාත හඳුන්වන ගාථාව ලියා දක්වන්න. නැතනම් මේ ටික දීලා තිත් ටිකක් දීලා පහත් මෙම ගාථාව සම්පූර්ණ කරන්න. හරි, එතකොට මෙතන අපි පොඩි හාමුදුරුවෝ යම් කතාවක් කියලා දෙන්න ඕනේ. අත්‍තර වැදගත් වෙන්න පුළුවන් අපි හාමුදුරුවන්ට. දැන් මේ හරිය මේ ගත්තාම කාල තුනක් තියෙනනේ. තිකාලං කියලා කියන කාල තුනක්. අපේ පොඩි හාමුදුරුවෝ කාල තුන දන්නවානේ. කාල තුන, ඊත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. තිපුරුසං කියලා කියන්නේ පුරුෂ තුනයි. පුරුෂ කියන්නේ පඨම පුරිස, මජ්ඣිම පුරිස, උත්තම පුරිස. ක්‍රියාවාචි, මෙතන ක්‍රියාවාචි කියලා කියන්නේ ක්‍රියා ස්වරූපයක් තියෙන ක්‍රියාවාචි. යම් කිසි ක්‍රියාවක් කියලා කියන්නේ යම් කිසි කිරීමක් හෝ වීමක් අපි දන්නවනේ නේද? අපි දන්නවා ක්‍රියාවාචීත්වය කියලා කියන්නේ කිරීමක් හෝ වීමක්. තිකාරකං, කාරක තුනයි. මොනවාද කාරක? කර්මකාරක, කර්තෘකාරක සහ භවකාරක. කාරක තුනයි. මේ හරිය අත්තිලිංගම් දිවචන. දැන් මේ හරිය පොඩි මෙතන තමයි අපිට මේ ඇත්තටම අපි තේරුම් ගන්න ඕනි තැන. මේ අත්තිලිංගම් කියන තැන අපිට
පොඩි හාමුදුරුවන්ට හිතෙන්න පුළුවන් ගාතාවක් පාඩම් නිසා මේ අත්ති ලිංගං කියලා කියන ලිංග දැන් අත්ති කියන්නේ අපිට වචන දෙකක් තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අපිට කියන තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ අත්ති කියන එක. අපි තියෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම. මේ තමයි තියෙනවා කියන අත්ති කියන වචනේ. තියෙනවා ඇත කියලා අපි කියන්නේ. එතන මෙතන යොදලා තියෙන්නේ ඒක නෙමෙයි ඇත්තටම. ඒක නෙමෙයි මෙතන දාලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ අනිත් දන්තජ නැත්තම් මේ මෙතන තියෙන අල්ප ප්‍රාණ අකුර. මේ අකුර ඔක්කොම දන්තජ තමයි. මේ අල්ප ප්‍රාණ අකුර දීලා තියෙන්නේ. එතකොට මේක මේ දීලා තියෙන්නේ පොඩි හාමුදුරුවනේ මේ මේකත් මේ සමාසයක් මේ තියෙන්නේ. ඒක මතක තියාගන්න. පොඩි හාමුදුරුවනේ මේ අත්ති ලිංගං කියන තැන තියෙන මෙතන මේ සමාසය. අපි දන්නවා කම්මදාර සමාසය පොඩි හාමුදුරුවෝ දන්නවා. න අපි දන්නවනේ කම්මදාර සමාස තියෙනවානේ න නිපාත පූර්ව පද න තිලිංගං. ඔය න කියන තමයි අපිට මේක සකස් වෙලා අපි දන්නවා න බ්‍රාහ්මනෝ අබ්‍රාහ්මනෝ. අපි දන්නවනේ එහෙමනේ න බ්‍රාහ්මනෝ අබ්‍රාහ්මනෝ න සුරෝ අසුරෝ. අන්න ඒ වගේ තමයි න තිලිංගං කියන එක මෙතන මේ සකස් වෙලා තියෙන්නේ. එතකොට මේක න කාරයට අයන් එනවා. ආ තිලිංගං මේක දැනගන්න පොඩි හරකට කියලා දෙන්නේ මම. ඒතර මේ හරියද අපි දන්න මෙහෙම සකස් වුණාම පස්සේ මේක සංධිය හැදෙන්න යන ක්‍රමය. දැන් මෙතන තිබ්බන් පස්සේ අපි දන්නවා පරද්දේ බහවටානේ කියන එකෙන් මේක සකස් වෙනවා. මේ ත අකුර දිත්ව වෙනවා. මේ ත අකුර දිත්ව වීමක් වෙනවා. එතකොට ආ තිලිංගං කියලා හැදෙනවා. හරි එහෙම තමයි මේක සකස් වෙන්නේ. ඒතර මෙතන කියවෙන්නේ ලිංගයක් තියෙනවා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තිලිංග දන්නවා අපි තිලිංග මොනවාද කියලා දන්නවා. පුල්ලිංග ඉත්තිලිංග නපුසක ලිංග. ඒක ඒක නැහැ කියලා කියන්නේ. න තිලිංග ලිංග ભેදයක් නැහැ. එහෙනම් ක්‍රියා පාලි භාෂාවේ තියෙන ක්‍රියාපද ලිංග ભેදයක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. මෙතන කියලා දුන්නේ පොඩි හාමුදුරු මේක ලියන්න ආවන් පස්සේ වරදින්න පුළුවන් මේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන අත්ති කියලා ලියන්නේ මෙහෙමනේ අපි පොඩි හාමුදුරු. මේක වැරදි. මෙතන ගාථාවේදී මෙහෙම ලියන්න ගියොත් වරදිනවා. ඒ නිසා මේ ක්‍රමයේ තමයි ලියන්න ඕන. يعني නැහැ කියලා කියන ලිංග නැහැ. අපි දන්නවා ඒක. ද්විවචන වචන දෙකයි. ඒක වචන සහ බහුවචන. තදා ක්‍රියාතාන්ති උච්චත මේවට ආඛ්‍යාත කියලා අපි කියනවා කියලා කියනවා. හරි. එහෙනම් අපි දැන් කිව්වා පාලි භාෂාවේ ආඛ්‍යාත විභක්ති 8යි තියෙන්නේ. 7ක් නෙවෙයි 9 10 වැරදි උත්තර. අපි බලමු 11 වෙනි එක. ධාතුවටත් දැන් මේ හැරි මේ ඇත්තටම තියෙනවා මේ අඩුපාඩු තියෙනවා. මේ පේපරේ ගත්තාම මේ ප්‍රශ්නේ අකුරු අඩුයි. එහෙම අඩුපාඩුද මේ අවුරුද්දේ පොඩි හාමුදුරනේ මතක ඇති සිංහල පේපරේ එහෙම ගොඩක් එහෙම අඩුපාඩු තිබුණා පේපරවල. එහෙම තිබුණා. ඒවා හිතන්න යන්න එපා අපිට කියව ගන්න පුළුවන් මෙතන ධාතුවටත්. ධාතුවක් කියලා දෙන අපිට මේක පේන්නේ නැහැ ඇත්තටම. මෙතන අපේ වැරද්දක් තියෙනවා. ධාතුවක් අගට ප්‍රත්‍ය එකතු වී එකතු කිරීමෙන් සාදා ගන්න ලබන්නේ. ධාතුවක් අගට ප්‍රත්‍ය එකතු කිරීමෙන් සාදා ගන්න ලබන්නේ. අපි දන්නවා දැන් තද්දිත කියලා කියන්නේ නාමයකට පසුව තමයි තද්දිත ප්‍රත්‍ය ගන්නෙ. දැන් සමන නේර සාම නේර නේද? අපි දන්නවා ඒක. ඈ දොර එහෙම ගන්නෙ. ආඛ්‍යාත පද ගත්තාම අපි දන්නවා ආඛ්‍යාත පද ගත්තාම ආඛ්‍යාත පදයේදීමුත් අපි දන්නවා يعني ධාතුවක් අගට දානවා ප්‍රත්‍ය. දැන් පච ධාතුව ගත්තාම පච ධාතුවට ති යෙදුවාම පචති කියලා හදනවා. සාමාන්‍ය සරලව මේ කියන්නේ. දැන් තව මේකේ තියෙනවා මේකට තව ගන්න දේවල් තියෙනවා විකරණ ප්‍රත්‍ය තියෙනවා ඒවා අදාළ කරගන්න ඕනේ නැහැ. දැන් මෙන්න මෙතන ධාතුවක් අගට මේ ප්‍රත්‍යක් දානවා. එහෙනම් ආඛ්‍යාත හැදෙනවා පළවෙනියට. ආඛ්‍යාත හැදෙනවා. හරි ඊළඟට බලමු මොකද්ද කියලා තියෙන්නේ. ඊළඟට ආඛ්‍යාතහ කිතක පද. දැන් කිතක අපි දන්නවනේ කිතක කියන්නේ සිංහලෙන් කෘදන්ත. කෘදන්ත වලක් තියෙන්නේ ඔය ස්වරූපයමයි. මොකද්ද ස්වරූපය? ඒකත් තියෙන්නේ ධාතුවක් අගට දානවා කෘදන්ත නැත්නම් කිතක ප්‍රත්‍ය. මේ තියෙන්නේ කිතක. කිතක පාඩම තියෙන්නේ පොතේ අවසානම පාඩම. අවසාන පාඩම බලාගෙන යන එක හොඳයි. ලකුණු කිහිපයක් අපිට ගන්න පුළුවන්. වැඩිපුර ප්‍රශ්න අහන්නේ බහුවර්ණ විතරයි. මේකට අපිට දෙවෙනි පේපරේ අහන ප්‍රමාණය හරිම අඩුයි.
බලන්න එහෙනම් මේකේ උත්තරේ අපිට ගන්න පුළුවන් අංක 3. ඒක තමයි කියන්නේ මේක කියවන්න ඕන. ආඛ්‍යාත පද කියලා දැම්මොත් ඒත් වැරදි. හිතක දැම්මත් ඒත් වැරදි. මේ දෙකටම අපි ගන්න ඕන මේක. මේ දෙකම වෙලා තියෙනවා. මෙතනත් තියෙන්නේ ධාතුවක් අගට ප්‍රත්‍යයදනවා. මෙතනත් තියෙන්නේ ධාතුවක් අගට ප්‍රත්‍යය. හරි. මෙතන පචමාන කියන්නේ උයන කියන අදහස. පචමාන කියන්නේ උයන. පචති කියලා කියන්නේ උයයි කියන අදහස. හරි. ඒකර මේ කෘදාන්ත දන්නවනේ සිංහලෙන් අපි අහලා තියෙනවනේ වර්තමාන කෘදාන්ත, අතීත කෘදාන්ත, භාවක් කෘදාන්ත සිංහලෙන් අපි එහෙම අහලා තියෙනවා. පාලියෙත් ඒ හා සමාන තියෙනවා. හරි. බලන්න 12 වෙනි ප්‍රශ්නය. දක්ඛී යනු සන්ධි පදයකි, සමාස පදයකි, කිතක පදයකි, තද්දිත පදයකි. අපි දන්නවා මේක මේ තද්දිත පාඩමත් අපිට මෑත කාලේ හම්බ වෙච්ච පාඩමක්. තද්දිත පාඩමත් හම්බ වුණේ මෑත කාලේ. එතකොට මෑත කාලේ හම්බ වෙච්ච පාඩම් ටික අපිට අනිවාර්යයෙන් අපේ මතකේ තියෙන්න ඕන. එතන මේක අපි දන්නවා මේ තියෙන්නේ තද්දිත පදයක්. ඒ කියන්නේ දක්ඛගේ පුතා. අපි දන්නවා මේක මේ තියෙන අපච්ඡත තද්දිතේ රදාලයි මේක. දක්ඛ කියන මේකට අපි දන්නවා දක්කස්ස අපච්චං කියලා මේකේ තියෙන්නේ. දක්කගේ පුතා කියන එකේ විග්‍රහය දක්කස්ස අපච්චං. නී කියන ප්‍රත්‍ය දාන්නේ තද්දිත ප්‍රත්‍යය දක්ඛ නී. මේක හදනවා දක්ඛී කියලා. එතකොට මේක තද්දිත පදයක්. ඈ දක්කගේ පුතා කියන අදහස තියෙන්නේ. හරි. අර්ථේන සමාන වන නිපාත යුගලය තෝරන්න. අර්ථේන සමානයි. බලමු. නිච්ඡං කිප්පං. නිච්ඡං කියන්නේ නිතර කියන අදහස. නිතර හැම වෙලෙම වගේ අපිට එහෙම අදහසක් ගන්න පුළුවන්. කිප්පං කියන්නේ වහා. කිප්පං කියන්නේ වහා. එහෙනම් ඒක අපිට සමාන කරන්න බෑ. ඈ කිප්පං කියන එක මේක සමාන කරන්න බෑ. වහා ඉක්මනින් වේගයෙන් වහා ක්ෂණික ශීඝ්‍රයෙන් වගේ අදහසක් කිප්පං ගන්න පුළුවන්. කිප්පං අපි දන්නවනේ අර ගාතාවක් තියෙන්නේ මුහුත්තම්පි තේවින්නෝ පණ්ඩිතං පරිපාසද කිප්පං ධම්මං විජානාති. ඒකර මෙතන තියෙන වහාම කියන්නේ ඉක්මනින් කියන අදහස. නිච්ඡං කියන්නේ නිතර. එනම් ගැලපෙන්නේ නැහැ. සාදුකං. සාදුකං කියන්නේ මනාසය කියන අදහස. මනාව මනාකොට යහපත් ලෙස අපිට එහෙම ගන්න පුළුවන්. එතන සහසා කියලා කියන්නේ සහසා කියලා කියන්නේ ඉක්මනින්. එහෙනම් ගැලපෙන්නේ නැහැ. සහසා කියන්නේ ඉක්මනින් වහා ශීඝ්‍රයෙන් වගේ අදහසක් අතනත් ගන්න පුළුවන්. කණික කියන අදහස. අභික්කන. අභික්කන කියන්නේ නිතර කියන අදහස. අබින්හං කියනවා අභික්කනං කියලා කියනවා සතතං කියලා කියනවා. නිතර. එහෙනම් ඔන්න දැන් අපිට උත්තරය ලැබෙනවා. අභික්කනං කියන්නේත් නිතර සතතං කියන්නේත් නිතර. එහෙනම් අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. එතකොට සම්මා කියලා කියන්නේ මනාසේ යහපත් කියන අදහස. මනාකොට යහපත්. නිබද්ධං කියන්නේ නිතර නිරතුරුව. නිතර නිරතුරුව හැමදා කියලා නිබද්ධං ගන්නවා. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕන දැන් තියෙන වචන 13ට අංක 3 අර්ථ තියෙන සමාන නිපාත තියෙන්නේ අභික්ඛනං කියන වචනේ සහ සතතං කියන වචනේ. හරි. එහෙනම් අපිට ඒක අංක 3ට ගන්න පුළුවන්. 13ට 3. 14 උපවායතු යන්නේ නිවැරදි අර්ථය. දැන් අපි දන්නවා මේක යෙදිලා තියෙන කූට දන්ත බමුණාගේ කතාව තියෙන තැන. ඒ කූට දන්ත බමුණා බුදුහාමුදුරුවොත් එක්ක කතාවක් යනවනේ. ඒ කතාව යන තැන තමයි මේක තියෙන්නේ. එතකොට එයා අර සත්තුන්ට ජීවිත දාණය දෙනවා කියලා කියනවා. සත්තු නාමලේඛනයක් තියෙනවා පාඩමේ. සත්තුන්ගේ නාමලේඛනයක් තියෙනවා පාඩමේ. ඒ සත්තුන්ට අභය දෙනවා කියලා කියනවා මේ තැනැත්තා. අභය දෙනවා කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවොත් එක්ක ඇති වෙච්ච ධර්ම සාකච්ඡාවෙන් පසුව බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමටපත් වෙලා ඒ සිදුවීම තමයි එතන තියෙන්නේ. එතකොට මේ හරියේ මේ තියෙන උපවායතු. එතකොට ඒ වෙලාවේ අර තැනැත්තා යම් පොරොන්දුවක් වෙනවා බුදුහාමුදුරුවන්ට. මේ මම ආයේ තර වගේ හිංසාව පීඩාවක් සතුන්ට කරන්නේ නැහැ. එයාට මම හොඳ තනකොළ කන්න දෙනවා. නේද? හොඳ තනකොළ කන්න දෙනවා, හොඳ සිසිල් වතුර බොන්න දෙනවා. ඒ වගේම මම ප්‍රාර්ථනාවක් කරනවා මෙන්න මේ වගේ හොඳ සිසිල් සුළඟක් මුන්ට හමන්න ඕන. නේද? දැන් හරක් අවුවේනේ ඉන්නේ, සත්තු වැඩිපුර ඉන්නේ, එළියේනේ ඉන්නේ.
පරිසරයත් එක්කනේ සත්තු ඉන්නේ. එතකොට ඒ ඉන්න වෙලාවල මේ ග්‍රීෂ්මේ නැතුව හරිම සිසිල් සුළඟක් හමාවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. එතකොට මේ හරිය තියෙන්නේ ඒක උපවා යුතු කියලා කියන්නේ හමාවා කියන අදහස. හොඳ සිසිල් සුළඟක් හමාවා කියන අදහස තියෙන්නේ. එතකොට මේක පංචමී විභක්තිය. මේ පංචමී ආඛ්‍යාත විභක්තිය වචනයක් මේ තියෙන්නේ උපවා යුතු කියලා කියන්නේ ඒ නිසා වර්තමාන කාලේ හමාවා. හරිනේ. උත්තර අපිට ගන්න බැහැ. හරි, ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. විකර්මක ධාතු යුගලය ඇතුළත් නොවන වර්ණය තෝරන්න. දැන් ඇතුළත් නොවන වර්ණය තෝරන්න තියෙන්නේ. විකර්මක ධාතු ඇතුළත් නොවන වර්ගයේ තෝරන්න තියෙන්නේ. හරි. දුහ ධාතුව. දැන් මේක පාඩමේ තියෙනවා මේක. දුහ ධාතුව පුච්ච. දැන් මේක ද්විකාරමක ධාතු තියෙනවා මෙතන. වචනී. හරි, එතනත් ගන්න පුළුවන්. ටා. ටීචර්. මෙතන ඔන්න දැන් මේ තුන්වෙනි පිළිතුර ඔන්න ගන්න අමාරුයි. ටා. ටා කියන එකම ගන්න අමාරුයි. ද්විකාරමක ධාතුවක් නෙමෙයි එතන. හර රුදි. දැන් මෙතන ගන්න පුළුවන්. එහෙනම් අංක 3. 15ට අංක 3 තමයි පිළිතුර. ද්විකාරමක ධාතුව ඇතුළත් නොවන්නේ ටා සහ මේ තිච කියන මේ ධාතු දෙක. අනික ඒවා පොතේ තියෙන බලා ගන්න පුළුවන්. අපිට මේ පාඩමත් කලින් අහුවෙලා තියෙනවා. දිකර්ම ධාතු පොඩ්ඩක් මතක තියාගෙන යන එක වටිනවා. මේවා පාඩම් කිහිපයක අපිට හමු වෙනවා. නාම විභක්ති වලත් මේවා අහුවෙලා තියෙනවා, අර විභක්ති ප්‍රයෝගවල. ඒ වගේම අපිට තවත් තැන් කිහිපයක හතර ශ්‍රේණියේ පන්ති වලත් පොඩ්ඩක් අහුවෙලා තියෙනවා. මේ ටික මතක තියාගෙන යන්න. දිකර්මක ධාතු කොහොමද සකස් වෙන්නේ කියලා. දැන් මේක පිළිතුරු අංක තුන ගන්න පුළුවන්. ඨා ධාතුව සහ මේ තිච ධාතුව ගන්න පුළුවන්. 16. සෝ පාදේන කංජෝ. සෝ පාදේන කංජෝ. දැන් මෙතන අපි දන්නවා මේ වාක්‍යයේ තියෙන කාරක ප්‍රයෝගය තෝරන්න තියෙන්නේ. කාරක ප්‍රයෝග අපි දන්නවා විභක්ති කිහිපයකට අපිට දීලා තියෙනවා. එතකොට මේ හරියේ අපිට කෙලින්ම මේ කංජ කියන වචනේ ගත් සැනින් අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ. පාදයෙන් කොර. දැන් කංජ කියලා කියන්නේ කොරයි කියන අදහසනේ. ඔහු පාදයෙන් කොරකි. ඒ පා පා පාද කොර කෙනෙක්. ඒක මේක තියෙන්නේ මේ අර ශරීර අංගවල තියෙන යම්කිසි බිඳුනු ස්වරූපයක්. බිඳුනු ස්වරූපයක් ශාරීරික අවයවවල තියෙනා වූ යම්කිසි අර අඩුපාඩුවක්. අපි ඒක කියනවා අංග විකාරාර්ථය කියලා කියනවා. අංග විකාරාර්ථය. ක්‍රියා ප්‍රවර්ගාර්ථය කියලා කියන්නේ ක්‍රියාවක් සිදු කරන්න ගන්නා වූ කාල සීමාව. ක්‍රියා ප්‍රවර්ගාර්ථය කියන්නේ ක්‍රියාවක් සිදු කිරීමට ගන්නා වූ කාලය. අපි දන්න උදාහරණයක් ගත්තාම රජතුමා මාස 4කින් විහාරය කරවීය. අතොර ගත්තා මාස 4කින් චතුහි මාසෙහි. චතුහි මාසෙහි කියලා ගන්නකොට මාස 4. ඒතර ක්‍රියාවක් සිදු කිරීමට ගත වෙන්නා වූ කාලය. කාලාර්ථයේ තතියාව. කාලේන ධම්ම සවන. ඔන්න. එතන කාලේන කියලා අපි තතියාවෙන් ගන්නවා. සහාදි යෝගය. සහාදි යෝග අපි කියනවා සහ සද්දින් සමන්. අපි දන්නවනේ විනා අඤ්ඤාත්‍ර වගේ නිපාත වලදී ඒක තතියාවෙන් යොදන්නේ. බාලකේන සහ අහං බාලකේන සහ පන්සාලං ගච්ඡාමි. මම ළමයා සමග පන්සලට යමි. අනේ වගේ සහාදියෝගේ සමග කියන අදහස. අංග විකාරාර්ථේ තතියාව. අන්න මම කිව්වා අංග විකාරාර්ථය. දැන් මෙතන මේ අංග විකාර. ඒ කියන්නේ අංග නිවැරදිව පිහිටීමක් නැහැ, අඩුපාඩු සහිතයි. ඒ බිඳුනු ස්වરૂපය, අඩුපාඩු ස්වરૂපය කියන්නේ අංග විකාර. අංග විකාරාර්ථේ තතියාව. එහෙනම් 16ට අංක 4 තමයි නිවැරදි පිළිතුර. ඔන්න මේ ඔක්කොම දැන් බලන්න මේ දක්වාම ප්‍රශ්න 17ක් අපෙන් අහනවා. මේ 17ම තියෙන්නේ ඇත්තටම මේ ව්‍යාකරණ හා සම්බන්ධ ප්‍රශ්න. බලන්න අහං රුක්ඛං චින්දාමි. යන්නේ කර්මකාරක වාක්‍ය. දැන් අපි කර්මකාරක වාක්‍ය අවස්ථා ගණනාවකදී කතා කළා. කර්මකාර වාක්‍යයේදී ඇත්තටම මෙතන තියෙන කර්තෘ අපි අනුක්තව යොදනවා. ඒ වගේම කර්මය අපි යුක්ත කරනවා, පටමාවෙන් තියෙනවා. ඒක උක්ත වෙච්ච කර්මයට අනුකූල වෙන විදිහට අපි ක්‍රියාව තියෙනවා. එය කර්ම ආඛ්‍යාතයක් අපි දන්නවා ඒක.
අහං රුක්ඛං චින්දාමි. එහෙනම් අහං කියන එකේ තතිය විභක්තිය අපි දන්නවා මයා කියලා. එහෙනම් මයා කියලා දේ වචන දෙක වචනේ තියෙන ඒවා හැර අනික් ඒවා අපි අයින් කර දාමු. මේ හරිය බැලුවාම බලන්න පළවෙනි උත්තරේ මයා කියලා තියෙනවා තුනත් ඔන්න මයා. එහෙනම් මේ දෙක ගන්න පුළුවන්. දැන් මේ අහං මේ දෙකම වැරදි. අහං තතියාවෙන් අහං නෙවෙයි ඇත්තට. ඒ නිසා මේ උත්තර දෙක දැම්ම අයින් කර දානවා. මේක ගැලපෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකින් එකක් තමයි නිවැරදි වෙන්න ඕන. මයා රුක්කෝ චින්දීයතේ. දැන් අපිට සමහර වෙලාවට දැන් එහෙම ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් මේක නම් කිසිම ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ නැහැ. ඇයි? මයා කියලා කියන්නේ මා විසින් කියන අදහස. එතකොට මෙතන මේ රුක්ඛං කියන එක උක්ත වෙනවා රුක්ඛෝ කියලා. ඊට අදාළව තමයි ක්‍රියාව තියන්න ඕන චින්දීයතේ වර්තමාන කාල තියෙන්නේ චින්දීයතේ කියලා තියෙන්නේ. මයා රුක්ඛෝ චින්දීයතේ. මා විසින් ගස කපනු ලැබේ. දැන් මේ උත්තරේ ගන්න බෑ. ඇයි? චින්දාමි. චින්දාමි කියන එක මේකට ගැලපෙන්නේ රුක්ඛං කියලා කොහොමත් ගැලපෙන්නේ නැහැ. يعني මෙතන මේක උක්ත වුණාම පස්සේ ඊට අදාළව තියන්න ඕනේ. ඒ නිසා මේ උත්තරේ ගන්න බෑ. 17ට අංක 1 ගන්න පුළුවන්. මයා මවිසින් රුක්ඛෝ ගස චින්දීයතේ කපනු ලැබේ. නැත්නම් කපනු ලබයි. සිංහලෙන් අපි එහෙම ගන්න. 18. දැන් මේ වගේ තැන් ඇත්තටම අපිට අසීරුයි. දැන් මේ අපේ මේක බලන්නේ අපේ පරිවර්තන කාර්යයේදී අපේ දක්ෂතාවයේ මෙතන බලන්නේ. එතකොට මේ හරිය ඇත්තටම ඒ අදාළ අවුරුද්දේ එහෙම මාකෙන් ගියන් පස්සේ මේ මේකද ඇත්තටම පොඩි අවස්ථාවකුත් ලැබුණා මේ 18 වෙනි ප්‍රශ්නෙට. මේකේ ඒ සමාන අදහස් තියෙන වචන දෙකක් තියෙන නිසා දැන් මේකේ බැලූ බැල්මට පේනවා අපිට දන්තෝසෝ දමතාය ධම්මං දේසේති. දැන් මෙතන දමනය කරනු පිණිස උන්වහන්සේ ධර්මයේ දේශනා කරති. දමනය වූ උන්වහන්සේ විසින් දමනය වීම සඳහා ධර්මයේ දේශනා කරති. දමනය වූ උන්වහන්සේ විසින් දමනය වීම පිණිස ධර්මයේ දේශනා කරයි. උන්වහන්සේ විසින් දමනය වීම පිණිස ධර්මයේ දේශනා කරනු ලැබේ. දැන් මේකෙන් ඇත්තටම මේ දෙවැනි පිළිතුර සහ තුන්වැනි පිළිතුර මේ දෙකම නිවැරදි පිළිතුර වශයෙන් සැලකුවා. මෙතන මේ ගැටලුවක් මතුවෙන්නේ මේ හැරි මේ ක්‍රියාපදයේ. ක්‍රියාපද දේශනා කර දා දේශනා කරා. ඉතින් මේවා සමහර අවස්ථාවල මේ වගේ ගරු බුහුමන් එක්ක අපි දන්න සිංහලට පරිවර්තනය කරන්න ගියාම අපි එහෙම අවස්ථා තියෙනවා. ඒ නිසා මේ උත්තර දෙකම නිවැරදි කියලා ඒ අවුරුද්දේ පේපර් මාකින් එකේදී කතා කරලා ලකුණු දුන්නා. මේ පිළිතුරු දෙකම තියෙන නිසා 10 21 අවුරුද්දේ. කොහොම නමුත් එහෙනම් 18ට 2 සහ 3 කියන මේ උත්තර දෙකම නිවැරදි. 2 සහ 3 කියන උත්තර දෙකම නිවැරදි. මේ දෙකේම අර්ථ එක හා සමානයි. හරි. 19 සමාස මගින් ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. ද සමාස කියන්නේ මොනවද? සමාසයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? සමාස කීයද? මේ දේවල් අපි යම් යම් මට්ටමකින් අපි දන්නවා. සමාස මගින් ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. බලන්න තිතීමට පහසු බවයි, ලිවීමට පහසු බවයි, ව්‍යක්ත බවයි, උච්චාරණයට පහසු බවයි. ඒතකොට දැන් මෙතන අපිට තේරුම් ගන්න පුළුවන් තිතීමට පහසු බවයි. සමාස ව්‍යාකරණය සිතන්න අවශ්‍ය නැහැ නේ. ඒක එතන ගැළපීමක් නැහැ නේ. එහෙනම් අපිට ඒක ව්‍යාකරණය හා කිසියෙත්ම සම්බන්ධතාවයක් නැති උත්තරයක් එතන තියෙන එකට. එනිසා අංක 1 තිතීමට පහසු බවයි කියලා අපි දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා කියලා එක නැහැ. ඉතුරු තුරුම හරි. ලියන්න පහසුයි, උච්චාරණයට පහසුයි, ඒක කතා කරන්න පහසුයි, ඒ වගේ ව්‍යක්ත බව නිරූපණය වෙනවා, පෙන්눔 කරනවා. 20. වෙළෙන්දෝ 5 දෙනෙක් ගැල 10කින් බඩු ගෙනාහ. දැන් මේකත් ඒ වගේ මේ අවුරුද්දේ ලකුණු දුන්න ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේක වැරදි කියලා මේකට ලකුණු සියල්ලම ප්‍රදානය කළා ඒ අවුරුද්දේ. වෙළෙන්දෝ 5 දෙනෙක් ගැල 10කින් බඩු ගෙනාහ. දසවානිජා දස සකටේසු බණ්ඩානි ආහාරින්සු. දසවානිජා දසේ සකටේහි බණ්ඩානි ආහාරින්සු. දසවානිජා දසෙහි සකටේහි බණ්ඩානි ආහාරින්සු. දසේ වානිජේහි දස සකටේහි බණ්ඩානි ආහාරින්සු. මේ හරියේ මේ අවුරුද්දේ ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන අඩුවක් නිසා මේකේ ලකුණු ඔක්කොටම දුන්නා. මේක හරි වැරද්ද බලන්නේ නැතුව මේක ඔක්කොටම දුන්නා. ඒ නිසා මේක අපිට අදාළ නැහැ. යතහ බලං.
යතහ බලං යනු සමාස පදයකි තද්ධිත පදයකි කිතක පදයකි සන්ධි පදයකි. අපි දන්නවා අව්‍යභාව සමාසයේ තියෙනවා උපසර්ග නිපාත පුබ්බකෝ අව්‍යභාව. උපසර්ගයක් හෝ නිපාතයක් මුලින් එද්දී තිබෙනවා නම් අපි දන්නවා ඒක අව්‍යභාව. දැන් යතහ කියලා කියන්නේ එහෙනම් නිපාතයක්. එහෙනම් නිපාතයක් සහිතව තියෙනවා නම් යතහ බලං. එහෙනම් මේක අපි ගන්නවා සමාස පදයක් විදිහට. අව්‍යභාව සමාස පදයක්. නැ සමාස පදයේ තමයි නිවැරදි පිළිතුර. සමාස පදේ නිවැරදි. එතකොට අපි ලියා ගන්නනේ මේක අව්‍යභාව සමාස පදයක්. යතා බලය. 22 මුත්ත යනු අනාගත කිතකයකි අතීත කිතකයකි වර්තමාන කිතකයකි තේකාලික කිතකයකි. දැන් මෙතන අපිට මේ තේකාලික ත්‍රිකාලික කියන අදහස් තියෙන්නේ. එතන මුත්ත කියන්නේ මිදුණු කියන අදහස. එතන අපිට ඒ සැනික සැනෙම්ම අපිට ගන්න පුළුවන්. එතන අතීත කෘදන්තයක් කියලා අපිට ක්ෂණයකින්ම ගන්න පුළුවන්. මිදුණු කියනකොට අපි දන්නවා නාතීත කිතකයක්. සිංහලේ අතීත කෘදන්ත කියලාද කියන්නේ පාලිය කිතක කියන වචනේ ගන්න අපි. එහෙනම් මුත්ත කියන්නේ අතීත කිතකයක් අංක 2. එකහමාර යන තේරුම දෙන පාලි වචන. මේ තද්දිතවල කොටසක් මේ තියෙන්නේ. තද්දිත පාඩමේදී අපිට අහුවෙනවා මේ තැන සංඛ්‍යා තද්දිතයේදී හමාර භාගය කියන අදහස දෙන වචන. මේ වගේ ප්‍රශ්නයක් අහලා 2018 ත් අහලා තිබුණා. ඇත්තටම 2018 ත් අහලා තිබුණා ඔය වගේම ප්‍රශ්නයක්. එකහමාර යන තේරුම දෙන වචනය අහන්නේ. එතකොට එකහමාර කියලා කියන්නේ මෙතන අපි ගන්න පුළුවන් මේ දියඩ කියන වචනේ. දියඩ කියනවා දිවඩ කියලා කියනවා එකහමාරට. හරි, එහෙනම් අපි ඒක එහෙම ගන්න පුළුවන්. ඉතුරු ඒවට තියෙන පොත බලා ගන්න පුළුවන්. ඒවට තියෙන තියඩ කියන මොකද්ද අඩුඩ්ඩ අඩේක. ඒවා ඉතින් අපිට ග්‍රහණය කරගන්න අපි ඉවර වෙන්නේ නැහැ. අර කලින් මම ඔය තොරතුරු කියලා දුන්නා. එහෙනම් 23ට එකහමාර කියලා කියන්නේ දියඩ කියන වචනේ. තද්දිත කොටසේ නැවත අපි බලා ගන්න පුළුවන් මේක. පචේසෝ පටම වයේ පබ්බ ජිස්සා අරහා අග විස්සා. මෙම වාක්‍ය ක්‍රියාපදය අයත් වන්නේ. අද මේ හරියේ තියෙනවා මේ පැන් දෙකක් තියෙනවා. මේ පබ්බ ජිස්සා කියන වචනේ අබ විස්සා කියන වචනේ. මෙතන මේ තියෙන එක මොකටද ගන්න? තේරුම ගත්තාම ඉඳින් ඔහු ළමා කල පැවිදි වූයේ නම් රහත් වන්නට තිබුණි කියලා වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. දැන් මේ හරි අපි ගන්නේ ඇත්තටම වැලකී ගිය ක්‍රියාව. වැලකී ගිය ක්‍රියාව තියන්නේ කාලාතිපත්ති කියන ආඛ්‍යාත විභක්තියෙන්. මේ කාලාතිපත්ති ආඛ්‍යාත විභක්තියේ අනාගත ස්වරූපයේ තියෙන්නේ සත්තමී ආඛ්‍යාතය. සත්තමී ආඛ්‍යාතයේ අතීත ස්වරූපය තමයි මේ කාලාතිපත්තියෙන් අපිට කියන්නේ. දැන් සත්තමී ආඛ්‍යාතයේ අපි යෝජනාවක් කරනවානේ අනුමති පරිකප්පත්තේස. අනුමතිය සහ පරිකල්පනය. අපි මෙහෙම කරා නම් හොඳයි කියලා අපි යෝජනා කරගෙන යම්කිසි මූලාරම්භයක් ගන්නවා යමක් කරන්න. අද හොඳට පාඩම් කළා නම් පාඩම් කරන්න ඕන කියලා අපි එහෙම මූලාර අපි හිතනවා. ඒක ක්‍රියාවට නංවන්නේ නැහැ. ක්‍රියාවට නංවන්නේ නැතුව අපි ඒක අතහැරෙනවා නම් අපින් අපිට හවස් යාමේ දැන් දවල් පාඩම් කරන්න තියෙන දේක් හවස අපිට මතක් වෙනවා. අනේ අපි අර පාඩම කළේ නැහෙනි. එතකොට ඒක අපිට යොදන්න පුළුවන් කාලාධිපත්‍යයක් විදිහට. ඒ කියන්නේ ක්‍රියාව වැලකී ගියා. දැන් උදාහරණයක් විදිහට හෙට තියෙනවා කියමුකෝ පාලි විෂයේ පේපර් එකක්. අපි යෝජනා කරනවා අද එළි වෙනකම් පාඩම් කරනවා කියලා. හැබැයි අපෙන් ඔක මගහැරලා යනවා. එතකොට පාඩම් කරන්න ඕන කියලා අපි අදහස් කරගෙන අපි ඒක සත්තමී ආඛ්‍යාතයට ගන්නවා. හැබැයි මේක විභාගයේ ලියුවට පස්සේ බලනකොට පේපරේ ලොකු අඩුවක් තියෙනවා. හේතුව පාඩම් කරේ නැහැ, පාඩම් කරන්න බැරි වුණා. ඒ අඩුව නිසා විභාගයේ ලියලා එන ගමන් කියන අයියෝ ඊයේ හොඳට පාඩම් කරා නම් අද විභාගේ හොඳට ලියා ගන්න තිබුණා නේද? අන්න ඒ වගේ අදහසක් මෙතන මේ තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ වැලකීගිය ක්‍රියාව. වැලකීගිය ක්‍රියාව තියන්නේ කාලාතිපත්ති ආඛ්‍යාත. එහෙනම් අංක 4 සචේසෝ පටමවයේ පබ්බජිස්සා රහව විස්සා. යව් ළමා කාලේ මහණ වුණා නම් එයාට රහත් වෙන්න තිබුණා. හරි, අපි පාඩම් කළා නම් විභාගේ හොඳට පාස් වෙන්න තිබුණා වගේ අදහසක් ගන්න පුළුවන්. 25. දැන් ඔන්න අපිට 25ෙන් අහලා තියෙනවා සාහිත්‍ය ප්‍රශ්නයක්. ඉදානි ධම්මංච
හිස්තැනක් ච සංගා යෙයාම. ඒ සංගා යෙයාම කියලා කියන්නේ අපි දන්නවා මේ තියෙන්නේ සත්තමි ආඛ්‍යාත පදයක්. ඒ කියන්නේ සංගායනා කරන්නෙමු නම් හොඳයි කියන අදහස. අන්න අර එතනත් මං කියවනේ සත්තමි ආඛ්‍යාතේ. ඉතින් මේක අපි දන්නවා මේ කොටස අහුවෙන්නේ අපි මේ තැන දන්නවා. මේක ආඛ්‍යාතවලත් අපිට උදාහරණ විදිහට දීලා තියෙනවා. ඒතර අර උදාන පාළිය කොටසෙත් පොඩ්ඩක් මේහා සම්බන්ධ චූටි චූටි තැන්වල අපිට අහුවෙනවා. හරි එහෙනම් ඉදානි මයං දැන් අපි ඉදානි කියන්නේ දැන් මයං කියන්නේ අපි දැන් අපි ධම්මංච ධර්මයද විනයංච විනයද සංගායයාම සංගායනා කරන්නෙමු නම් හොඳයි. එහෙනම් මෙන්න පිළිතුරු අංක දෙක. මෙතන මයං කියන්නේ කර්තෘ කර්තෘ මයං කියලා කියන්නේ සංගායයාම කියන වචනයට කර්තෘ වෙන්න ඕන මයං කියන්නේ නිසා. ධම්මංච විනයංච ධර්මය සහ විනය. ඔබ දන්නවා මුල් කාලේ ධර්මය සහ විනය තිබුණේ අභිධර්මයේ කියන කොටස අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. ධර්ම විනය කියලා තියෙන්නේ. එහෙනම් අංක 2 25 අංක 2 ගන්න පුළුවන්. ඔන්න මේ අවුරුදු දෙකක් තිස්සේ මෙන්න මේ රටාවක් පොඩ්ඩක් තියෙනවා. මේ ගාථා තුනක් දීලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න අහනවා. අහං සුගත මාතා තේ තුංච වීර පිතා මම. සද්ධම්ම සුකදෝ නාත තයා ජාතම්මි ගෝතම. දැන් මේ ඇත්තට මේ පාඩමේ හරිම රසවත්ම තැනක තමයි මේ ප්‍රශ්න අපෙන් අහන්නේ. රසවත්ම කියලා කිව්වේ ඇත්තටම මේ ඔය කොටස අර ප්‍රජාපති තෙරණිය අර කියන කතාව එකට බුදුහාමුදුරුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන කියන තැන මේ තියෙන්නේ. සංවඩ්ඩිතෝයන් සුගත රූපකායෝ මයා තව අනින්දියෝ ධම්මකායෝ මම සංවඩ්ඩිතෝ තයා. දැන් මේ හැරි මේ අහන ප්‍රශ්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ විසින් සංවර්ධනය කරන් ලද්දේ කුමක්ද? රූපකාය, ධර්මකාය, ධර්මය, ශාසනය. දැන් මේ ගාථාවේ අදාළ වචනේ තියෙනවා. ඒතර බුදුහාමුදුරුව ධර්මකාය. බුදුහාමුදුරු සංවර්ධන කර ධර්මකාය. ප්‍රජාපති දේවිය සංවර්ධනය කර රූපකාය. බුදුහාමුදුරුවන්ගේ රූපකාය සංවර්ධනය කළා. දැන් මෙතන තිබ්බනම් ප්‍රජාපති ගෞතම විසින් සංවර්ධනය කළේ කුමක්ද කියලා අපි දාන රූපකාය කියලා. මෙතන අහන්නේ බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ විසින් සංවර්ධනය කරන ලද්දේ කුමක්ද? එහෙනම් ධර්මතා. 26 අංක 2. හරි. බලන්න 27 ධම්ම කීරා. දැන් මේ තියෙන පාළි වචනයක්. දහම් කිරි කියලා අපි කියන්නේ සිංහලෙන් ගත්තාම දහම් නැමැති කිරි. දැන් මේ අහන්නේ මොකද? උපමාවක්, ස්වභාවෝක්තියක්. ස්වභාවෝක්තියක්, රූපකයක්, දීපකයක්. එහෙනම් මේ තමයි අපි දැන් රූපක. සිංහලෙන් අපි දන්නවා රූපක අහලා තියෙනවා. මේ රූපක තියෙනවා. ධර්මයේ නැමැති ක්ෂීරය කිරි. අනේ වගේ දැන් අපිට අහන්න පුළුවන් මේ කාව්‍ය ලක්ෂණ මේ ගාථාවල තියෙන මේවා අපෙන් අහන්න පුළුවන්. උපමාවාචී වාක්‍ය දෙන්න පුළුවන්. ඒ වගේ අපෙන් අහන්න පුළුවන්. මෙතන තියෙන්නේ රූපකයක් එහෙනම්. දහම් නැමැති කිරි කියලා අපිට ගන්නම රූපකයක්. අහං සුගත මාතාතේ තුංච වීර පිතා මම. මේ ටික මුලින්ම තියෙන නිසා පාඩම් තියාගන්න එක ගැටලුවක් හරි වටිනවා. මේකේ නිවැරදි අර්ථය අහන්නේ. මම ඔබගේ බුද්ධ මාතාවයි ඔබද මගේ වීර පියාය. නැහැම උත්තරයක් නෙමෙයි දෙන්නේ. දෙවෙනි එක. මම ඒ සුගත මවය ඔබද මගේ පියා පිය වීරයාය. නැහැ ඒකත් ගන්න බෑ. සුගතයන් වහන්ස ඒ ඔබ මගේ මවද පියාද වේ. නැහැ ඒකත් එහෙනම් ගන්නවා. එන්න හතරම උත්තරේ බලමු ඉන්න. සුගතයන් වහන්ස මම ඔබගේ මව වෙමි. වීරයන් වහන්ස ඔබද මගේ පියා වේ. හරි මේක තමයි නිවැරදි පිළිතුර. එහෙනම් අංක 4. දැන් මේ වගේ මේ ගාථාව ඇත්තටම හරි ප්‍රසිද්ධයි. මේ වගේ ගාථා අපි කටපාඩම් කරලා ගියත් පාඩුවන්නේ. සමහර වෙලාවට මේ වගේ දැන් අපිට අහන්න පුළුවන් ඒ ලෙවල් මට්ටම නොවුනත් අපිට ලියා ගන්න පුළුවන් අවස්ථාවක් තිබුණොත් එහෙම මේ වගේ හොඳ වටිනාකමක් තියෙන කාව්‍යාත්මක ගුණයක් තියෙන ඒවා ලියා ගන්න පුළුවන් නම් වටිනවා. බොහෝ දුරට දැන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ප්‍රජාපති තේරි අපදානිය මොනවා හරි අපිට අහන්න පුළුවන්. එතුමියගේ තිබෙනා වූ ගුණය සම්බන්ධව අහන්න පුළුවන් නේද? බුදුහාමුදුරුවෝත් එක තිබුණා වූ ලිංගතු ස්වරූපය මොනවා හරි අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ තැන්වල ගදන්න පුළුවන් හොඳ නැත්තම් අහන්න පුළුවන් කාව්‍යාත්මක ලක්ෂණ මේකේ තියෙන. හොඳ කාව්‍යාත්ම ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් කියලා. ඒ වගේ තැන්වලදී මේ වගේ ගාථාවක් දෙකක් කටපාඩම් තියෙනවා නම් අපිට හොඳ උත්තරයක් ලියා ගන්න පුළුවන්.
මේ පාලි මේ වර්තමානයේ තියෙන පාලි පේපර් ඇත්තටම අර විචාර ප්‍රශ්න අපෙන් අඩුයි අඩුවෙන් අහන්නේ. විචාරයක් අපිට ලියා ගන්න අවස්ථාවක් එනවා හරිම අඩුයි. 2014 කලින් පේපර්වල තිබුණා විචාර ලියා ගන්න පුළුවන් විදියට. දැන් එහෙම අහන්නේ නැහැ. ඒ නිසා පාඩම් කරලා තියාගන්න එක අපිට වැදගත් වෙන්න පුළුවන්. මේ ගාථා තුන හරිම වැදගත්. හරිම ලස්සන ගාථා තුනක් මේ තියෙන්නේ. හරි. 29. සන්ත මච්චත්ත මෙහි නිවැරදි විසන්ධිය ඇතුළත් වර්ණය තෝරන්න. සන්ත මච්ඡන්තං සන්ත අමච්ඡන්තං සන්තං අමච්ඡන්තං සන්තං අච්ඡන්තං. ඉතින් මේක බැලුවහම අපිට ගන්න පුළුවන් මේ හතරවන උත්තරේ. මේ හතරවන උත්තරේ ගන්න පුළුවන් සන්තං අච්ඡන්තං. මේ තමයි උත්තරේ. දැන් මේකට අපි මේ සන්ත මච්ඡන්තං කියලා හැදින්නේ මොකක් නිසාද? මේ මදාසරය කියන සූත්‍රය අනුසාරයෙන්. මදාසරය කියන සූත්‍ර අනුසාරයෙන් තමයි මේ විසන්ධිය සන්ධි වෙන්නේ. මොකද්ද වෙන්නේ? සන්තං අච්ඡන්තං කියන මේත දැන් විසන්ධිය තියෙනවා. විසන්ධියට පසුව තියෙනවා ස්වරයක්. විසන්ධියට මුලින් තියෙනවා නිග්ඝහීතයක්. එහෙනම් මොකද්ද කරන්නේ? මේ නිග්ඝහීතය වෙනුවට මයන්නක් හෝ දයන්නක් ආදේශ කර. මෙතන ආදේශලා තියෙන්නේ මයන්. එතකොට සන්ත මච්ඡන්තං කියලා හැදෙන්නේ ඒ විදිහට. එනිසා 29ට අංක 4 ගන්න අපි ඒ අනුසාරයෙන්. මදාසරය කියන සූත්‍රයෙන් තමයි ඒ වචනය සකස් වෙන්නේ. හරි. 30. පාලි මහා බෝධි වංශයේ කතුවරයා. පාලි මහා බෝධි වංශයේ කතුවරයා. එතකොට බලන්න පාලි මහා බෝධි වංශයේ කතුවරයා උපතිස්ස තෙරුන්ය, වාචිස්සර තෙරුන්ය, දාඨානාග තෙරුන්ය, රාජගුරු ධර්මකීර්ති තෙරුන්ය. අපි දන්නවා මේකේ පළවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. පාලි මහා බෝධි වංශය රචනා කරන්නේ උපතිස්ස හාමුදුරුවෝ. එතන මේ අය ලියපු පොත් මොනවාද? වාචිස්සර හාමුදුරුවෝ ලියපු පොත් අපි දන්නවා ථූප වංශේ. රාජගුරු ධර්මකීර්ති හාමුදුරුවෝ ලියපු පොත් අපි දන්නවා දහටා වංශය කියලා. අපිට එහෙම ගන්න පුළුවන්. එතකොට පාලි මහා බෝධි වංශයේ කතුවරයා උපතිස්ස හාමුදුරුවෝ. දැන් මේ වගේ ප්‍රශ්න මේ අහලා තියෙන්නේ ඇත්තටම මහා වංශය හා සම්බන්ධ තියෙන සාහිත්‍ය කොටසින් මේ කොටස මේ ප්‍රශ්නේ ඇහෙන්නේ. ඒ නිසා ඒ පොතත් පොඩ්ඩක් ග්‍රහණය බලා ගන්න එක වටිනාකමක් තියෙනවා. මම කලිනුත් යෝජනා කළා හතර ශ්‍රේණියේ තියෙන මේ කොටස බලා ගන්න කියලා. මජ්ක්‍ධිම නිකායේ අටුවාව වන්නේ කොමක්ද කියලා අහනවා අපෙන්. මජ්ක්‍ධිම නිකායේ අටුවාව. එතකොට පරමත්ත ජෝතිකා, පපංච සූදනි, මනෝරථ පූර්ණී, සුමංගල විලාසිනී. සුමංගල විලාසිනී කියලා කියන්නේ අපි දන්නවා සුමංගල විලාසිනී අපිට සම්බන්ධ වෙන්නේ දීඝනිකායේ අටුවාව. ඒ වගේ මනෝරථ පූර්ණී අපිට සම්බන්ධ වෙන්නේ ඒක අංගුත්තර නිකායේ අටුවාව. අපි දන්නවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කළාට පස්සේ උන්වහන්සේ රචනා කරපු අවසානම කෘතිය. උන්වහන්සේ මේක රචනා කළාට පස්සේ උන්වහන්සේගේ ලංකාවට පැමිණීමේ අවශ්‍යතාව සම්පූර්ණ වුණා කියලා කියනවා. ඒ නිසා මනෝරථ පූර්ණී බණවර 84කින් යුක්තව රචනා කරපු අටුවා ග්‍රන්ථය. ඒක වැරදි. පපංච සූදනි. ඒ තමයි හරි උත්තරේ. මජ්ක්‍ධිම නිකාය අටුවාව පපංච සූදනිය. එතකොට මේකේ පරමත්ත ජ්‍යෝතිකා කියලා කියන්නේ ඇත්තටම ඒක සම්බන්ධ වෙන්නේ කුද්දක නිකායට අදාළව සුත්ත නිපාතය. කුද්දක නිකායට අදාළව සුත්ත නිපාතය සහ කුද්දක පාඨ. සුත්ත නිපාත කුද්දක පාඨ කියන්නේ මේ කොටස් දෙක සම්බන්ධ කරලා තියෙන පොත. මේක සම්බන්ධව ඇත්තටම ගැටලුවක් තියෙනවා. මේක බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ නිර්මාණයක් නෙමෙයි කියලා සමහර තැන්වල කියනවා. ඒ කියන්නේ තියෙන ඒක කුඩාමය. يعني මේක තියෙන පොතේ තියෙන පොඩි නිසා. මේක කුඩා පොතක් නිසා එහෙම කියනවා. ප්‍රමාණයෙන් කුඩා නිසා. හරි, කොහොම වුණත් මේකට උත්තරේ ගන්නේ අංක 2.
මජ්ක්‍ධිම නිකාය අටුවා වෙන්නේ පපංච සූදනේ අටු මේ පොත. අතීත කාල කිතකයක් නොවන්නේ පජ්ජ බුත්ත මුත්ත ඥාත. එතකොට මේ වචන හතරම අපිට අහු වෙලා තියෙනවා. දැන් කජ්ජ කියලා කියන්නේ ඇත්තටම අතීත කාල කිතකයක් නෙමෙයි. ඒක කියන්න ඕන කෑ යුතු. එතන තියෙන එක තේරුම තමයි කෑ යුතු. හරි. එතකොට ඉතුරු ඒවා ගැටලුවක් නෑ. ඉතුරු ඒවා අපිට හදා ගන්න පුළුවන්. බුත්ත කියලා කියන්නේ අනුභව කළ. අනුභව කළ එක සිද්ධ වෙලා ඉවරයි. මුත්ත කියන්නේ මිදුණු කියන අදහස. ඥාත කියන දැනගත්. එන අපිට ගැටලුවක් නෑ. ඥාත කියන දැනගත් කියන අදහස් දැනගෙන ඉවරයි. ඈ දන්නා ලද දැනගත් එහෙම. හැබැයි කජ්ජ කියලා කියන්නේ අපිට එතන ගන්න පුළුවන් ඒක කෑ යුතු කියන අදහස් දෙන්නේ. එතන අපි දන්නවා සාමාන්‍ය මේකේ තියෙන අර පත්‍ය රාශියකුත් අපිට සම්බන්ධ වෙනවා. අපි දන්නවානේ පත්‍ය කිහිපයකත් මේ හරිය තියෙනවානේ. ඔය ත්‍රිකාලික වෘතාන්තවල පත්‍ය රාශියකුත් මේ හරිය තියෙනවා. අර තබ්බ අනිය නය රිච්ච රිච්ච කියලා අපි තියෙන්නේ නය කියන ප්‍රත්‍යයත් එක්ක සම්බන්ධ වෙලාවක හැදෙන්නේ නය නය කියන ප්‍රත්‍ය. ඒතකොට ඒක තමයි හරි උත්තරේ. අතීත කාල කිතකයක් වෙන්නේ නැත්තේ ඒක. ඒක අතීත කාල කිතකයක් නෙමෙයි. ඒක ගන්නේ ත්‍රිකාලික කිතකයක් විදිහට. අනේ තුනම අතීත කාලයි. බුත්ත අතීත කාලයි, මුත්ත අතීත කාලයි, ඥාත අතීත කාලයි. හරි. ඒක මතක තියාගන්න නම් හරි ගහන්න. බලමු ඊළඟ ප්‍රශ්නේ. පුප්පානෝචිනිතුම් මල් නෙලීමට. පුප්පානි කියලා කියන්නේ මල්, ඕචිනිතුම් කියන්නේ නෙලීමට. ආද මේක අහන දේ තමයි මොකද්ද මේ? සමාසයක්, සන්ධියක්, තද්ධිතයක්, කිතකයක්. නෑ අපිට ගත්ත ගමන් පුළුවන් මෙතන තියෙන්නේ මොකද්ද? සන්ධියක්. සන්ධියක් හැදෙන්නේ පුප්පානි ඕචිනිතුම්. ඕචිනිතුන් කියන්නේ අපි දන්නවා මේක තුමන්තක් ක්‍රියාවක්. ඕචිනිතුන් කියන්නේ තුමන්තක් ක්‍රියාවක් අපි දන්නවා. මල් නෙලීමට කියලා කිව්වේ නිසා මල් නෙලීමට. දැන් මේ හරි අපි දන්නවා සූත්‍රයක් තියෙනවා අසවර්ණාදේශය කියලා අපි වැඩි හඳුර අහලා තියෙනවා. අසවර්ණාදේශය. මෙතන සකස් වෙන්නේ අසවර්ණාදේශයට අදාළ. මොකක්ද අසවර්ණාදේශය සිද්ධ වෙන දේ? මුලින් තියෙන අකුර මකා දානවා. ඒ මකා දානවා කියන්නේ පුප්පානි කියන තැන මේ නියන්නේ තියෙන යන්න. නියන්නේ තියෙන යන්න මේක මකනවා. මකලා මොකද වෙන්නේ? මේ අකුර මකලා දානවා. මේක මකලා දානවා. ඒ මකලා දැම්මට පස්සේ මේ පැත්තේ තියෙන මේ තියෙන විසන්ධියට පසුව තියෙන මේ විසන්ධියට පසුව තියෙන මේ ඕ අකුරට අපි ගේනවා මොකද්ද? නැ මෙතන තියෙන්නේ හරි මෙතන තියෙන්නේ මෙතන මේ ගන්න බෑ මේක නෑ අසවර්ණ දේශන නෙමේ ගන්නේ. මෙතන ගන්නේ පූර්වස්තර ලෝපේට. මෙතන ගන්නේ පරාසරි ලෝපංගකට. පරාසරි ලෝපං මෙතන ගන්නේ. හරි මෙතන වැරදුනා. ඉතින් මේ හරියේ මේ යන්න ඉවත් කළාට පස්සේ මෙතන හල් නයන්න ඕ යන්න. මෙතන හල් නයන්න තියෙනවා මේ හරියේ ඕ යන්න තියෙනවා. සකස් වෙනවා නෝ අකුර. එතකොට පුප්පා නෝචිනිතුම් කියලා සකස් වෙනවා. කියලා සකස් වෙනවා. මෙතනත් ඒ හැද එහෙම හදලා තියෙන්නේ පුප්පා නෝචිනිතුම්. හරි. ඒතර මේක සම්මාසයක් නෙමෙයි මේක සන්ධි පදයක්. මේ අකුරු දෙක සන්ධි වීමක් තියෙන. මේ තියෙන විසන්ධිය සන්ධි වීමක් තියෙන මේ සන්ධි පදයක් නේද? සූත්‍රේ සරාසර ලෝපම් මේ පූර්වස්වර ලෝපය. මේ තියෙන පූර්වස්වරය ඒක මකා දැමීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ණය පරංගුත්තේ සූත්‍රයෙන් මේක සකස් වෙලා තියෙනවා. හරි. ගබ්බිනී සූත්‍රය අයත් වන්නේ. දැන් අපේ පොඩි හාමුදුරුව මේ සූත්‍ර තුනයි තියෙන උදාන පාළියට සම්බන්ධ. ඒ ඉස්තහර තුන ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕන. හේතුව
ඕවා තියෙන තැන් අහනවා. එතකොට අපිට උදාන තුනයි තියෙන්නේ, සංගාමජී සූත්‍රයයි ගබ්බිණී සූත්‍රයයි නන්ද සූත්‍රයයි තියෙන්නේ. එතන මේ හැරින් අහන්නේ මේ දෙවැනි සූත්‍රය, ගබ්බිණී සූත්‍රය අයිති වෙන්නේ කොහෙටද? බෝධි වර්ගයේද මේක තියෙන්නේ, සෝන දණ්ඩ වර්ගයේද, මුචලින්ද වර්ගයේද, එහෙම නැතිනම් චූල වර්ගයේද කියලා අපෙන් අහනවා. අපි දන්නවා මේක තියෙන මුචලින්ද වර්ගය කියලා අපි අහලා තිබෙනවා. මුචලින්ද වර්ගයේ 6 වන සූත්‍රය, ගබ්බිනී සූත්‍රය කියන මුචලින්ද වර්ගයේ තියෙන 6 වන සූත්‍රය. මේ අවුරුද්දේ ඇහුවොත් එහෙම නන්ද සූත්‍රය ආත්වන්නේ කියලා. නන්ද සූත්‍රය අයිති වෙන්නේ නන්ද වර්ගයේ තමයි, නන්ද වර්ගයේ තියෙන 3 වන සූත්‍රය. හදිසියවත් ඇහුවොත් එහෙම සංගාමජී සූත්‍රය කියලා. සංගාමජී තියෙන බෝධි වර්ගයේ තියෙන 8 වෙනි සූත්‍රය. මෙන්න මේ විදිහට අපිට ඇහුවොත් එහෙම අපි ඊට අදාළව උත්තරේ ලියා ගන්න ඕන. දැන් ඔන්න සාහිත්‍යයෙන් ප්‍රශ්නයක් ඇහිලා තියෙනවා. 35ට තියෙනවා නම් ප්‍රශ්න අපිට පොත් පහක නම් තියෙනවා. සමන්ත පාසාදිකා, විසුද්ධි මග්ග, අත්තසාලිනී, ජාතකට්ට කතා, පරමත්ත දීපනි. දැන් බලමු. සමන්ත පාසාදිකා කියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ විනය සඳහා ලියපු අටුවාව. අපි දන්නවා විනය, අපි දන්නවා පාරාජිකා පාලි, පාචිත්‍ය පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාරගෙන මේ පොත් පහ සම්බන්ධ කරගෙන විනයට ලියපු අටුවාව තමයි සමන්ත පාසාදිකාව. මේක ලිය බුද්ධඝෝෂ හාමුදුරුවෝ. විසුද්ධි මග්ග ලිව බුද්ධඝෝෂ හාමුදුරුවෝ. උන්වහන්සේ මුලින්ම මහා විහාරයෙන් දෙමින් ලිය පොතා විසුද්ධි මාර්ගය. අපි දන්නවා ඒක. අත්තසාලිනී අපි දන්නවා ඒකත් උන්වහන්සේ ලිව්වේ ඉන්දියාවේ, දත්තාන් ලිව්වේ ධම්මසංගිනි ප්‍රකරණයට කරපු අටුවාව. ධම්මසංගිනි කියලා කියන්නේ මේ අභිධර්ම පිටකයේ පොතක්, ඒකට කරපු අටුවාව. ජාතකට්ට කතාත් උන්වහන්සේමයි කළේ, ජාතක පොතට කරපු අටුවාව, ජාතක පාලි කරපු අටුවාව. හැබැයි පරමත්ත දීපනී උන්වහන්සේ කළේ නැහැ. පරමත්ත දීපනී කොටස කළේ අපි දන්නවා ඒක ලියපු හාමුදුරුවෝ තමයි, අපි බුද්ධ දත්ත හාමුදුරුවෝ. ඒ කියන්නේ බුද්ධත්ව කියලා කියන්නේ උන්වහන්සේ අර ලංකාවට වඩිනකොට ලංකාවෙන් වැඩම කරපු හාමුදුරු පරමත්ත දීපනී නෑ, ධම්මපාල හාමුදුරු. ධම්මපාල හාමුදුරු මේක අනිත් පොත ලිව්වේ මදුරත්ත ප්‍රකාශනේ නේ, ධම්මපාල හාමුදුරු. හරි, එතකොට බලමු එහෙනම් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු පොත් හතර අපෙන් අහන්නේ. එහෙනම් ඒ උන්වහන්සේ ලිය බීත් උන්වහන්සේ සීත් හරි ඩී. එහෙනම් ඒ බී සී ඩී උත්තර තියෙන්න ඕන. ඒ බී සී ඩී තියෙන උත්තර අපිට ගන්න පුළුවන් අංක දෙක. එහෙනම් පරමත්ත දීපනි ධම්මපාල හාමුදුරුවෝ ලිව්වේ උන්වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ. 35ට අංක දෙක අපිට ගන්න පුළුවන්. වම්මික යන්නෙහි අර්ථය. දැන් වම්මික කියලා අපිට සූත්‍රයකුත් තියෙනවා. වම්මික, වම්මික කියලා කියන්නේ තුඹස කියන අදහස. ධම්මික කියන්නේ ධාර්මික කියන අදහස. දැන් අතර තියෙන වම්මික කියලා. වම්මික කියන්නේ තුඹසට තුඹහ කියනවා අපි. තුඹස කියලා කියනවා. ඒ නිසා මේතන උත්තරේ තුඹස කියන. දැන් මේවා ඉතින් ඇත්තටම පෙළ පොතේ මේහා සම්බන්ධ වචන නොවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ අපි අර බලන්නේ අපේ තියෙන පාරිභාෂාවේ තියෙන දැනුමයි මෙතන අපෙන් බලන්නේ. නවංග සත්තු සාසනට ඇතුළත් නොවන්නේ. අපිට තියෙනවා මේ විශේෂයෙන්ම මේ කොටස අපිට හමු වෙනවා උදාන පාළි අපදාන පාළි වල මේ තැන් අපිට අහු වෙනවා. විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන මේ නවංග සත්තු සාසනය. දන්නවා සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉතියුත්තක ධම්ම වේදල්ල කියලා නවංග සත්තු සාසනය මේක කටපාඩම් කරගෙන ඉන්න එක වටිනවා. හේතුව විභාගයේදී අහන්න පුළුවන්, දෙවෙනි පේපර් එකෙත් මේක අහන්න පුළුවන්. ඒ නිසා මෙතන අහන්නේ මේකට ඇතුළත් නොවන එක. උදාන, ජාතක, විමානවත්තු, වේදල්. දැන් උදාන තියෙනවා, ජාතකක් තියෙනවා, වේදල්ලක් තියෙන. හැබැයි විමානවත්තු, විමානවත්තු තමයි ඇත්තේ. විමානවත්තු අයිති වෙන්නේ කුද්දක නිකායට. ඒ නිසා අපිට විමානවත්තු ගන්න පුළුවන් මෙතන පිළිතුරු විදිහට. හරි, අපි බලමු එහෙනම් අංක 37ට අංක 3 38. මේ පේපර් එකේ සාහිත්‍ය ප්‍රශ්න අඩුයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම හරිම අඩුයි සාහිත්‍ය ප්‍රශ්න, ව්‍යාකරණ වැඩිපුර තියෙනවා. බිඹුලාගල කාශ්‍යප මාහිමියන් වැඩ සිටියේ. චරිත කතා වලින් අහන්නේ මහා විහාරයේ අභයගිරියේ දික්ෂන් සෙනෙවියා පිරිවෙනේ දිඹුලාගල ආරාන්නේ. අපි දන්නවා උන්වහන්සේ වැඩ සිටියේ දිඹුලාගල ආරාන්නේ කියලා. එහෙනම් අංක 4, 38 අංක 4.
තිස් නවය රීස් ඩේවිඩ්ස් පඬිතුමා උපත ලද්දේ. දැන් බලන්න එහෙනම් අර චරිත හතර ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕන. මේ හාමුදුරුවෝ සහ මේ ඉන්න පිරිස් උප්පත්ති ලැබූ කාල වකවානු ගැන අපිට පොඩි දැනුමක් තියෙන්න ඕන. මේ හරි අහලා තියෙන රීස් ඩේවිඩ් පඬිතුමා ගැන එතුමා අපිට අහුවෙන්නේ අර චරිතවල තියෙන හතරවන චරිතය විදිහට. අපි දන්නවා එතුමා මෙතන තියෙන්නේ එතුමාගේ උපත 43නේ, 1843 එතුමාගේ උපත සිද්ධ වුණේ. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් ඒක. එතුමාගේ විපත හෙවත් මේ 1922. එනිසා පොඩි හාමුදුරුව මේ අයගේ උපත සහ විපත ගැන පොඩි අවධානයක් යොමු කරන්න. රීස් ඩේවිස් පඬිවරයා ඉපදුනේ 1843, අපි නැති වුණේ 1922. ඒ වගේම අපි දන්නවා බුදුදත්ත හාමුදුරුව 1887 ඉපදිලා 1962 උන්වහන්සේ අපවත් වුණා. එනිසා මේ තැන් බලාගන්න. ඒ වගේම තවත් බලාගන්න ඕනි තැන් ටිකක් තියෙනවා. මේකේ අර රීස් ඩේවිස් පඬිවරයාගේ අර තියෙනවා 1877 කියන්නේ එතුමා ලියපු අර මුල්ම පොත. මොකද්ද? ශ්‍රී ලංකාවේ පැරණි කාසිය හා මැනීම් ක්‍රම කියන පොත ලියපු පොතේ අවුරුද්දේ තියෙන්නේ. හරි, එහෙනම් පිළිතුර අංක 1 1843. 40 ථේරවාදී බෞද්ධාචාර්ය යන කෘතියෙහි කතුවරයා. අපි දන්නවා අපිට ලොකු පිරිසක් නැහැනේ, අපි චරිත තියෙන හතරයි. රීස් ඩේවිඩ් පඬිතුමා, දිබුලාගල කාශ්‍යප මාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, සංඝරක්ෂිත මාහිමි. මේක ලිව්වේ පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ පාලි සාහිත්‍යයේ බොහෝ පොත් ප්‍රමාණයක් ලියලා දීලා තියෙනවා. අපි දන්නවා ඒවා ව්‍යාකරණ පොත් සහ සාහිත්‍ය පොත් කියන මේ අංශ දෙකම නියෝජනය කරමින්, සහ තවත් අවස්ථාවක උන්වහන්සේ යම් යම් වාද විවාද මුල් කරගෙන පොත් රචනා කරලා තියෙනවා. එහෙනම් මේකට අදාළව අංක 3, 40ට අංක 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි, එතකොට මෙන්න මේ විදිහට අපිට මේ බහුවර්ණ පේපරේ, දැන් පොඩි හාමුදුරුවෝ තේරුම් ගන්න මේ බහුවර්ණ පේපරේ තුල වැඩිපුරම තියෙන්නේ සාහිත්‍ය ප්‍රශ්න වලට වැඩිය ව්‍යාකරණ ප්‍රශ්න. නව ව්‍යාකරණ ප්‍රශ්න හොඳට දැනගෙන ගියා නම් හොඳ ලකුණකට යන්න පුළුවන්. මේකේ අඩුම තරමේ 25 30 වත් අඩුම අපිට පාස් කර ගන්න පුළුවන් නම්, ලකුණු ගන්න පුළුවන් නම් ඒක හොඳ ලකුණකට යන්න පුළුවන්කම තියෙවි කියලා මට හිතෙනවා. හොඳයි, දැන් දෙවෙනි කොටස අපි ඉතා ඉක්මනින් බලාගෙන යමු. දැන් හරි ලීසි මේක. හරි, කලින් වගේම තමයි මේක විනාඩි 10ක් වැඩිපුර කාලය තියෙනවා. පැය 3කුත් තියෙනවා, තව විනාඩි 10කුත් තියෙනවා පේපරේ. අමතර කියවීම් කාලයක් තියෙනවා. එනිසා පේපරේ අපි ලියන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා මුලින් තේරුම් බේරුම් කරගන්න පුළුවන්කම අපිට තියෙනවා. නන්ද සූත්‍රයෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සිංහලට නගන්න කොටස. මේ තියෙන්නේ බුදුහාමුදුරුව, නන්ද හාමුදුරුව, නැත්නම් නන්ද හාමුදුරුව දිව්‍ය ලෝකෙට වැඩම කරවගෙන යන අවස්ථාව. අතකෝ භගව ආයස්මන්තන් නන්දං බාහාය ගහෙත්වා සේයතාපි නම් බලව පුරිසෝ සම්මිංජිතංවා බාහං පසාරෙය්‍ය පසාරිතංවා බාහං සම්මිංජෙය්‍ය ඒවමේව ජේතවනේ අන්තරහිතෝ දේවේසු තාවතිං සේසු පාතුරහෝසේ තේනකෝපන සමයේන පංචමත්තානි අච්චරා සතානි සක්කස දේවානම්මින් දස්ස උපට්ඨානං ආගතානි. ගොඩාක් මේ තියෙනවා, දීර්ඝ වාක්‍යයක් තියෙන්නේ. මේ දීර්ඝ වාක්‍ය අපි පිළිවෙලකට ලියන්න ඕන. අතකෝ භගවා ඉක්බිති භාග්‍යතුන් වහන්සේ ආයස්මන්තං නන්දම් බාහාය ගහෙත්වා ආයුස්මත් නන්ද පෙරුන් අතින් නල්ලාගෙන තෙයතාපි නාම් බලවා යම්සේ නම් බලවා පුරිසෝ බලවත් පුරුසේ සම්මිංජිතංවා බාහම් පසාරේය හකුල්නද පසාරිතංවා බාහං සම්මිංජේය හකුලනද හෝ බාහුව දික්කරන්නේ දික්කරනද බාහුව හකුළුවන්නේ. දැන් මේ වගේ තැන් ඇත්තටම අපි මේක හොඳට මතකයේ තියෙනවා නම් මේක ලියා ගන්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් අර මේක දී වාක්‍ය දීර්ඝ නිසා අපිට හිතෙන්න පුළුවන් මේක අමාරුයි කියලා. එහෙම අතහරින්න එපා, මේක එහෙම නැහැ. මේ මම යෝජනා කරන්නේ මේ පරිවර්තන කොටස උදානපාලයේ මේ කතා තුන හොඳට බලාගෙන යන මේ තැන අපි දන්නවා හොඳට. මේ තැන දන්නවා හොඳට. දැනගත්තら මේක අනුවර්තනයක් කරන්න මහන්සි ගන්න, මේක හොඳට පරිවර්තනය කරගන්න වචනේ ගලපාගෙන. එතකොට හොඳ ලකුණකට යන්න පුළුවන්කම අපිට තියෙනවා. හරි, එතකොට ඒ කොටසෙම ඊළඟට මේ අපදාන පාළිය අහෝනු කම්පකාම්බ අම්හං
සබ්බාසං වීරගෝතමී වාසිතාතව පුඤ්ඤෝහි පත්තානෝ ආසවක්ඛය. පර මේ ගාතාව තියෙන්නේ දැන් මේ බුදුහාමුදුරුවොත් එක්ක මේ කතා කරන අවස්ථාවක් තියෙන්නේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ ගුණ වර්ණනා කරන අතරම ඒ හා සම්බන්ධ කතාවක් තියෙන්නේ. දැන් බොහෝ දුරට මේ අවුරුදු කිහිපය පුරාවටම මේ අපදාන පාළිය වුණත් මේ ගාථා වලින් අහලා තියෙන්නේ සියය ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා අර පොඩි හාමුදුරුවෝ මුල් ටික විතරක් බලාගෙන ගිහිල්ලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 100 110 20 වගේ අතර අහන අවස්ථා තියෙනවා. ඒ නිසා අපිට ලොකු ප්‍රමාණයක් නත් බලාගෙන යන්න සිද්ධ වෙනවා. ඒක හරි වැදගත් දෙයක්. දැන් මේ ගාථා ටික බැලුවත් සාමාන්‍ය මේක අහලා තියෙන්නේ මේ 126 125 126 127 කියන ගාථා වලින්. එනවා 190 අපිට දීර්ඝ ප්‍රමාණයක් අපි දැනගෙන ඉන්න ඕන. එනිසා පොඩි හාමුදුරනේ මේකත් පාඩම් කරගෙන අපි සාමාන්‍යයෙන් වචනෙන් වචන නෙමෙයි සාමාන්‍යයෙන් සරල අදහසක් දෙන්න පුළුවන් ක්‍රමයේ හදා ගන්න ඕනේ. ගාථා තුනයි තියෙන්නේ. අර මහා වංශෙත් එක තමයි මේක පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. ඒකේ අපිට 4 දින හුරු පුරුදු කළා මේක පරිවර්තන ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියලා. සැහැල්ලුවෙන් මේක සරල තේරුම ලියන්න වාක්‍යයක් විදිහට, වාක්‍ය කීපයක් විදිහට. දෙක, මේවා අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. මේ කොටස් අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. පාලියට නගන්න. පින් කරන පුද්ගලයා නිතර නිතර පින් කරයි. පින් කරන පුද්ගලයා නිතර නිතර පින් කරයි. දැන් මේ හරියේදී ඇත්තටම අපි ලියනකොට අර අපි ලියන්නේ නැහැ පුඤ්ඤංචේ පුරිසෝ කයිලා එහෙම මේක ලිව්වත් ලකුණු ලැබෙන්නේ නැහැ. මෙතන පොඩ්ඩක් මේ ස්වරූපෙටම ලියන්න මහන්සි ගන්න ඕනේ. පින් කරන පුද්ගලයා. එහෙනම් පින් කරන පුද්ගලයා නම් පුඤ්ඤං කරොන්තෝ පුරිසෝ. අපි එහෙම ලියන්න ඕනේ මේක. ඈ පුඤ්ඤානි කිව්වත් කමක් නැහැ. පුඤ්ඤං කිව්වත් කමක් නැහැ. පුඤ්ඤානි කිව්වත් කමක් නැහැ. පුඤ්ඤං කරොන්තෝ පුරිසෝ. ඇයි මේ කරොන්තෝ පුරිසෝ කියලා කියන්නේ? හරි ගත්තාම මේ මෙතනත් මේ කියන්නේ මේකමයි. මේ අපි දන්නවා මේ කිතකවල ස්වරූපයක් තියෙනවා. මේක ගන්න පුළුවන් අපිට නාම පදයක් ස්වරූපයකට ගන්න විශේෂණයක් විදිහට ගන්න පුළුවන්. පින් කරන පුරුෂයා, පින් කරන පුරුෂයා. මේක නාම විශේෂණයක් විදිහට යොදාගෙන තියෙන්නේ. පුඤ්ඤං කරොන්තෝ පුරිසෝ. පින් කරන පුද්ගලයා නිතර නිතර පින් කරයි. ඒතර නිතර නිතර නම් අපි ගන්න කෙලින්ම විතර ගන්න බා නිච්ඡං කියන අදහස. නැත්නම් ගන්නවා පුනප්පුනංකෝ කමක් නැහැ. මේ දෙකම අපිට ගන්න පුළුවන්. පුඤ්ඤං කරොන්තෝ පුරිසෝ පින් කරන පුරුෂයා නිච්ඡං නිතර නැත්නම් පුනප්පුනා නිතර පින් කරයි. පුඤ්ඤං කරොති. පුඤ්ඤං කරොති. දැන් මේ වගේ දේවල් පොඩි හාමුදුරු බැඳි අකුරුත් එක්ක බැඳි අකුරු සහිතව ලියන්න මහන්සි ගන්න. හේතුව ඒවත් වැදගත් වෙනවා. පුඤ්ඤං මෙතන අර ලිවත් ලකුණක් අඩු කරනවා. දැන් අපි ගත්තම ගාතාව තියෙන්නේ. ඒ ගාතාව ලිව්වොත් එහෙම ලකුණක් අඩු කරනවා. ඒක ලකුණු දෙන්නෙම නැහැ. ඒ නිසා මේ හරි නිවැරදි පරිවර්තනයෙම යොදන්න ඕනි. අර වගේ යොදන තැන් තියෙනවා. දැන් මෙතන එක යොදන්න බෑ අපිට. එහෙනම් අපි ගන්නෙ පින් කරන පුද්ගලයන් නිතර නිතර පින් කරයි නම් අපි ගන්නෙ පුඤ්ඤං කරොන්තෝ පුරිසෝ නිච්ඡං පුඤ්ඤං කරෝති. ගුණවත් උපාසිකාව විහාරයට ගොස් එකත් පසෙක වුණා. දැන් මේ වගේ තැන් පොඩ්ඩක් මේ පාර සංකීර්ණ වාක්‍ය තුනක් අහලා තියෙනේ ඇත්තටම. ගුණවත් උපාසිකාව. දැන් මේ හරියට වෙන විශේෂණයක්, නාම විශේෂණයක්. උපාසිකාව කියන්නේ ඉත්තිලිංගයි. එහෙනම් නාම විශේෂණයක් අපි දාන්න ඕන ඉත්තිලිංග ස්වරූපයට දාලා බහුවචනෙම තියන්න ඕන. ගුණවත් නම් එහෙනම් ගුණවන්තිය. ගුණවන්තිය උපාසිකායෝ. ගුණවන්තිය උපාසිකායෝ. හරින ගුණවත් උපාසිකාවෝ කියලා කියන්නේ පාලියෙන් ගුණවන්තියෝ උපාසිකායෝ. ඕනනම් ගුණවතී කිව්වත් කමක් නැහැ මේ හරිය. ගුණවතී කිව්වත් කමක් නැහැ. ගුණවන්තියෝ උපාසිකායෝ පොඩ්ඩක් අර එක හා සමීප යන නිසා හරි ඒක ඒ රටාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. විහාරයට ගොස් අන පූර්ව ක්‍රියාවකුත් තියෙනවා.
විහාරං ගන්ත්වා. විහාරම් විහාරයට ගොස් එකත් පසෙක හුන්නාහ. එකත් පසෙක හුන්නාහ ඒක මන්තං. එකත් පසෙක ඒක මන්තං. මෙතන හුන්නාහ කියලා මේ අතීත කාලයෙන් තියෙන්නේ. එහෙනම් අට්ටාසි කියන්නේ වර්තමාන අතීත කාලේ ඒක වචනයි. ඒකේ බහුවචනය අට්ටංසු. අට්ටංසු. දැන් මේ වගේ තැන්වල තියෙන හරියට අපි ග්‍රහණය කරගන්න ඕන. නිවැරදිව ලියා ගන්න මහන්සි ගන්න ඕන. ගුණවන්තියෝ උපාසිකායෝ විහාරං ගන්ත්වා ඒකමන්තං අට්ටංසු. දැන් මේ වගේ හදිසියේ අඩුපාඩුවක් තිබුණොත් අර ලකුණු දෙකෙන් එකක් කපනවා. يعني ඔක්කොම වැරදි නම් ලකුණු දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ සාර්ථක යම් කිසි මට්ටමක වචන දැන් මෙතන වචන තියෙනවනේ ගණනාවක් වචන ගත්තාම 2 3 4 6ක් තියෙනවනේ. එකක් දෙකක් එහෙම අඩු වුණොත් එම ලකුණු එකක් දෙනවා. ඒ නිසා වැඩිපුරම හොඳම පරිවර්තනයක් අපි ලියා ගන්න මහන්සි ගන්න ඕනේ. ඉඳින් ඔබ බුදුන් සිහි කරන්නේ නම් බයක් නොවන්නේ. දැන් මේ සත්‍යමි ආඛ්‍යාතයේ සහිතව දාන්න ඕනේ. අපි මේක දන්නවා. මේක නම් අපිට පුළුවන් ලියන්න. ඉඳින්න බුදුන් සිහි කරන්නේ නම් බයක් නොවන්නේ. අපි මේක අහලා තියෙනවා. අනුස්සරේත සම්බුද්ධං බයං තුම්හාක නොසියා. අපිට එහෙම ලියන්න පුළුවන් ඕන. ඒ පිරිතේ තියෙන කොටස ඉවර ගැටලුවක් ලකුණු දෙනවා මේකට. අනුස්සරේත සම්බුද්ධං බයං මෙහෙම ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අනුස්සරේ සම්බුද්ධං බයං තුම්හාක නොසියා. නැත්නම් ආයෙත් අපිට ලියන්න පුළුවන් ඕන තවත් විදිහකට. මෙතන ඉඳින් කියලා තියෙනවානේ සච්චේ. සච්චේ බුද්ධං අනුස්සරේත තුම්හාකම් බයං නොසියා. එහෙමත් පුළුවන්. සච්චේ නැත්නම් යදි කියලා අපි ගන්නවා. සච්චේ කිව්වත් එක යදි කිව්වයි දෙකම ගන්න පුළුවන්. සත්‍යය ලියන්න පුළුවන් යදි. අපි ඒකත් ලියලා බලමු. සත්‍යයේ ඉඳින් බුද්ධං අනුස්සරේත. තුම්හාකං බයං නොසියා. එහෙමත් හොයා ගන්න පුළුවන් අපිට. මේ තියෙන පිරිත් මේ වගේ අහනද ධම්මපදයේ අනුසාරයෙන් හෝ පිරිත් අනුසාරයෙන් අපිට එහෙම ප්‍රශ්න ආන අවස්ථාවක් අපෙන් තියෙනවා. හරි. දැන් මේක ඇත්තටම අපිට වැදගත් වෙන්නේ මේක මේ පැරණි පේපර් වල තියෙනවනේ අහන්නේ මේ වගේ අහන්නේ නැහැ මේ අවුරුද්දේ. හැබැයි මේක ලියලා අපි හුරු වෙන එක හොඳයි මේ රටාවල් තේරුම් ගන්න පුළුවන්. එනිසා ඒ වගේ ප්‍රශ්න තුනක් එන්නේ ලකුණු 6ක් දෙන. බලමු අපි දෙවෙනි එක මේකට අදාළව පහත දැක්වෙන ඡේදය කියවා අසායති ප්‍රශ්න වලට පිළිතුරු සපයන. දැන් මම කලින් කියපු දේ තමයි පිළිතුරු ලියන්න ඕන සිංහලෙන්. පාලියෙන් ඡේදය ඇහුවට අපි සිංහල උත්තර තමයි ලියන්න ඕන. දැන් බලන්න භූත පුබ්බම් භික්කවේ ඉමිස්සා ඒව සාවත්. දැන් මේක කියවනකොටම මුල් මුල් මුල මේ වාක්‍යයක් කියවන තැනින් අපි දන්නවා මේක අයිති වෙන්නේ මොකටද එනං. අර 7 වෙනි කතාව වේදේහිකාවගේ කතාව මේ සම්බන්ධ වෙන්නේ නේද? පස්සතාය උපසම්පතාය කම්මං කියලා අපි අහලා තියෙනවානේ නේද? ඒ කතාව මේ තියෙන්නේ. මොනවා දහන ප්‍රශ්න අපෙන්? මේ ඡේදයෙහි දැක්වෙන ස්ත්‍රී චරිත දෙක නම් ලකුණු එකයි දෙන්නේ. මේක හරියට ලියා ගන්න ඕන. ලකුණයි ලැබෙන්නේ ඔකට නැති වෙන්න පුළුවන්. කාන්තාව දෙන්නෙක් මේකේ තියෙනවා. එක්කෙනා තමයි වේදේහිකා ගෘහපතිනි. මේ වේදේහිකා නාම ගහපතානි. වේදේහිකා නම් ගෘහපතිනිය. දෙවෙනි එක්කෙනා කාලි දාසිය. දැන් වේදේහිකා කාලි කියලා කියන්න එපා. එහෙම ලියුවොත් ලකුණු නැති වෙන එකක් නැති වෙන්න පුළුවන්. අපි ඒක යාලගේ මේවත් ඔක්කොම දාලා ලියන්න. අපි දන්නවා මේ කතාව දන්න නිසා වරදින්න පුළුවන් අපිට. වේදේහිකා ගෘහපතිනිය. එහෙම ලියන්න ඕන. දැන් මේ අවුරුද්දේ විභාගයට මේක එන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. හේතුව දැන් මේ අවුරුදු දෙකකට කලින් ඇහු නැවත නැවත දෙන අවස්ථා තියෙනවා. කාලි දාසිය නැත්තම් කාලි මෙහෙකාරිය කිව්වොත් කමක් නැහැ.
අපි වේදෙහි කා මහත්මිය කියලා කියන්නේ නැහැ නේද? අපි ගෘහපති කියලා කියන්නේ. ඒ නිසා මෙහෙම උත්තර නිකන් අපේ පොඩි හාමුදුරුවෝ වේදෙහි කා කිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. එහෙම ලියන්න එපා. අපි නිතරම කියනවනේ සිංහල ලියන්න ගියාම දැන් ගිය අවුරුද්දේම ඔය ඕලෙවල් විභාගයේම ඇත්තටම ලකුණු දෙන්නේ නැහැ. අපි දෙනවා මුනි සිරිපා සිබිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ. මෙම කවි පන්ති රචනා කළේ කවුද? පොඩි හාමුදුරුවෝ ලියනවා එස් මහින්ද කියලා. එහෙම ලකුණු දෙන්නේ නැහැ. එස් මහින්ද නම් කෝක හිමි කියන ගෑනු. එස් මහින්ද හිමි වෙන්න ඕන. ඒ නිසා ඒ වගේ දැන් මේ වගේත් ඒක මතක තියාගන්න ඕනේ. වේදේහිකා ගෘහපතිනිය කාලි දාසී. හරි. ලකුණක් ගන්න පුළුවන් නේ එහෙම ලිව්වොත්. දෙවෙනි එක සිය ස්වාමී දියණිය පිළිබඳ දාසියට ඇති වූ සැකය කුමක්ද? ලකුණයි දෙන්නේ. හැබැයි මේ ලකුණ පැහැදිලිව ලියන්න ඕන. දැන් ඊට වැඩිය මේ ගැඹුරුයි මේ ප්‍රශ්නේ. බලන්න සිය ස්වාමී දියණිය පිළිබඳ දාසියට ඇති වූ සැකය. දැන් මේක දන්නව ඇත්තට. දැන් දන්න දේ අපි කියවන්නාට තේරුම් ගන්න පුළුවන් ක්‍රමෙන් ලියා ගන්න නේද? මොකද්ද මේ ස්වාමී දියණිය ගැන හිතන්නේ? මගේ ආර්යාව නැත්නම් මගේ නෝනා, අපි දැන් සාමාන්‍ය කියන්නේ නෝනා කියන නැත්නම් අපි කියමුකෝ මගේ ආර්යාව, මගේ ගෘහපතිනිය තමා තුළ තිබෙන්නා වූ කෝපය ප්‍රකට නොකරයිද? නැත්නම් කෝපය පහළ නොකරේද? එසේත් නැත්නම් කෝපේ නැත්තේම නැද්ද? يعني කෝපයක් ඇත්තේම නැද්ද? නේද? මෙන්න මේ වගේ සැකයක් නැති වෙන්නේ. ඒ කියන්නේ වේදේහිකා ගෘහපතිනියට ඇත්තටම කෝපයක් නැද්ද? නැත්නම් කෝපය තියෙනවා ඒක පෙන්නුම් කරන්නේ නැද්ද? ඒක තමයි සොයන්න එතුමිය මහන්සි ගන්න. ඒක තේරෙන විදිහට ලියා ගන්න ඕනේ. ලකුණක් දෙනවා. බුද්ධ කාලීන ಭಾರತೀಯ දාසියකගේ ස්වરૂපය හෙළි කරන කරුණු දෙකක් ලියන්න. දැන් මෙතන මේ කතාවෙම තියෙනවා නේද? මේ කතාවෙම තියෙනවා මේ තියෙන්නේ කාලී නාම දාසියා හෝසි දක්ඛා අනලසා සුසංවිහිත කම්මන්ත. දැන් මේ තුයෙම කියන්නේ මෙයාගේ මේ කතාවෙන් කියවෙන්නේ ඇත්තටම මේ චරිතය විතරක් නෙමෙයි. ඇත්තටම ඔය බුදුහාඳුරන් කාලේ හිටපු දාසීන්ගේ ස්වરૂපය. අපි දන්නවා තවත් ඔය වගේ දාසීවරු හිටියානේ තැන් තැන් වල නේද? රජ්ජු මාලා අපි අහලා තියෙනවා. ඒ වගේ පුන්නා කියන දාසිය ගැන අපි අහලා තියෙනවා නේද? එතකොට මේ තැනැත්තිය ගත්තාම දක්කා දක්ෂයි. එහෙනම් කටයුතු වල දක්ෂ බව. අනලස. ඒ කියන්නේ අනලස කියලා කියන්නේ කම්මැලි නැහැ. කම්මැලි නැති බව. සුසංවිහිත කම්මාන්තා. කරන කාර්ය පිළිවෙලට සිදු කිරීම. කරන කාර්ය පිළිවෙලට සිදු කිරීම. හරි. අන්න ඒ වගේ ලක්ෂණ දෙකක් ලියන්න ඕනේ. පොතේ ලක්ෂණ තියෙනවා. ලක්ෂණ දෙකක් ලියන්න තියෙනවා. වචන හතරක් දීලා මේ වගේ තේරුම ලියන් දෙනවා. ජේ උදාහු බහකුටින් සෝරත. දැන් මේ ජේ කියන්නේ නිග්‍රහවාචී නිපාතයක් මේ තියෙන්නේ. දැන් නිපාත තියෙනවානේ. ජේ කියනවා, රේ කියනවා නේද? බොහෝ කියනවා. මෙතන ජේ කියලා කියන්නේ නිග්‍රහවාචී නිපාතයක්. මේකේ තේරුම තමයි බොල කියන අදහස. බොල. හේ ජේ කාලි. මේක නිතරම අහුවෙන තැන් කීපයක. ඒ ජේ කාලි මේ තියෙන ජේ කිං ජේ දිවා උත්සාහේති. අයි උඹ දවල් වල ආව දෙන්නේ. එහෙනම් බොල කියන අදහස. උදාහු කියන්නේ නැතහොත් කියන අදහස. නැත්නම් නැතහොත් කියන අදහස. බහකොටින් කියන්නේ බැමි හැකිලීම. අහිබැම අප දන්නවනේ, අහිබැම දන්නවනේ, අහිබැම හැකිලීම. මේක බැම හැකිලීම කෙනෙකුට ගැටලුවක් නෑ. සෝරතා කියලා කියන්නේ දමනය කළ ඉඳුරන් නැති. නැත්නම් දැමුණු ඉඳුරන්. දමනය කළ ඉඳුරන් නැති නැත්නම් දැමුණු ඉඳුරන් නැති කියලා අදහස ගන්න. ලකුණු භාගයයි දෙන්නේ. මේ හතරේ ලියන්න ඕන ලකුණු භාගයයි දෙන්නේ. එනිසා මේ ඡේදයක් ගත්තාම පොඩි හාමුදුරු මේ ඡේද 13ම අරගෙන මේ වගේ අර අමාරු තැන් තියෙනවා නම් පාඩම් කර තියාගන්න. ඇයි පාඩම් හාමුදුරුවෝ, තියාගන්න? ඔව්. මේ සෝරදාගිනියේ තේරුම මොකද්ද? තෝරත කියලා කියන්නේ දැමුණු ඉඳුරන් නැති. දමනය එකන දමනය කරපු ඉඳුරන් කියලා කියන්නේ පොඩ්ඩක් අර ශාන්ත පොඩ්ඩක් අපි يعني අත් කකුල් ගත්තාන් පස්සේ අපි නිකන් අර කලබල නෑ නැත්තම් එක කාටවත් හානි කරන්නේ නෑ. දැන් දමනය වුණා කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ හරි සංවරයි වගේ පොඩ්ඩක් ඉන්ද්‍රිය සංවර. දමනය කළ ඉඳුරන් නැති බව කියලාම ප්‍රමාණවත් ඒක. දමනය කළා කියලා කියන්නේ අපේ තියෙන පංචේන්ද්‍රිය ඇතුළුව මේ ඉඳුරන් අපි ඒවා දමනය කරගත්තා කියලා කියන්නේ. ඒවා සංවර කරගත්තා කියන අදහස ගන්න.
රසෝරත කියලා කියන්නේ දමනය කළ ඉඳුරන් නැති කියන අදහස ගන්න. නැතන් දැමුණු ඉඳුරන් නැති. දමනය වූ කිව්වත් කමක් හරි. නැහැ. එහෙම අදහසක් ගන්න පුළුවන්. මේ පොතේ තියෙනවා බලාගන්න ඒ ටික. හරි. ලකුණු භාගයයි දෙන්නේ පොඩි හැමදේ. ලොකු ලකුණු ප්‍රමාණයක් දෙන්නේ ලකුණු භාගයයි. ලකුණු භාගය අරන් තමයි අපිට වැඩි කරගෙන යන්න ඕන. ලකුණු දෙක හැදෙන්නේ එහෙම. හැම අවුරුද්දක දැන් මේ අවුරුදු ගණනාවක් තිස්සේම මේ හතරවෙනි ප්‍රශ්නෙට අහන්නේම ඕකමයි. මොකක්ද දාන්නේ ප්‍රශ්න මේ වචන හතරක් දීලා ඒ වචන හතරේ සිංහල තේරුම ලියන්න තියෙනවා. හරි. දැන් ඕන දෙවෙනි කොටස. දැන් මේක වැදගත්ම කොටස. මේකෙන් ප්‍රශ්න තුනක් තෝරගන්න ඕනේ. දැන් මේ රටාව හරි වැදගත් මේ අහන. දැන් මේ හැම අවුරුද්දකම අහන්නේ මේ රටාවමයි. ලකුණු දෙකක් මුලින් දෙන්න, ලකුණු හතරක් දෙක, එන ලකුණු හයක් දෙන්න. වර්ගාක්ෂර පිළිබඳ ඉගැන්වෙන සූත්‍ර පාඨය ලියන්න කියලා කියනවා. වර්ගාක්ෂර අපි දන්නවා වග්ගා පංච පංචසෝ මන්තා කියන සූත්‍රය. හරිම ලේසි ඒක. වග්ගා පංච පංචසෝ මන්තා. ඔයාලා ලියන්න එපා මේකට ව්‍යංජනානං කාදයෝනේ නිග්‍රහීතන්ත ඒවා ලියන්න යන්න එපා. මෙතන අහන තියෙන්නේ අදා ඒ සූත්‍ර වෘත්තිය නෙමෙයි අහන්නේ, සූත්‍රය අහන්නේ. සූත්‍ර වෘත්තිය අහන්නේ නැහැ. يعني සූත්‍රය අර මේක පැහැදිලි කිරීමක් නෙමෙයි අහන්නේ. සූත්‍ර වෘත්තිය කියන්නේ සූත්‍රය පැහැදිලි කරනවනේ. මෙතන අහන්නේ සූත්‍රය විතරයි. එහෙනම් වග්ගා පංච පංචසෝ මන්තා. හරිනේ. වග්ගා පංච පංචසෝ මන්ත පංච පංචසෝ මන්තා. මේක ලිවම් ප්‍රමාණවත්. වෙන මොකුත් ලියන්න එපා. ඈ වෙන මොකුත් ලියන්න යන්න එපා. සූත්‍ර වෘත්තිය අහන්න, සූත්‍රය පමණයි අහන්න. ඒවා වැඩි ලියන්න ගත්තම තියෙන ලකුණත් නැති වෙන්න පුළුවන්. ඒවා ලියන්න යන්න එපා. දෙවෙනි එක නාම පාලි නාම විභක්ති ප්‍රතිමාලාව පිළිවෙලින් ලියා දක්වන්න. මේක ඇත්තරම හුරු කරන්නේ දෙවන ශ්‍රේණියේ ඉඳලා. මේක අපේ පොඩි හාමුදුරු මේක ලියනකොට අනිවාර්යයෙන්ම ඔබ වහන්සේලා කරන්න ඕන දෙයක් තමයි මේක අහන්න පුළුවන් මේ අවුරුද්දේ උනත් කියන්න බෑ. يعني අහන්න දැන් ප්‍රශ්න නෑ පොඩි හාමුදුරුවන්ට. ඒ තරම්ම දැන් අහලා 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 ලෙපා වෙලා තියෙද අහන්න ප්‍රශ්න නෑ. ඒ නිසා මේවා හොඳට බලහක කියන අනේක පහසුවක්. ලියනකොට අනිවාර්යයෙන්ම ඔයාලා අනිවාර්යයෙන්ම පොඩි හාමුදුරුවෝ ටික පොඩි ගහ ගන්න වගුවක් හරි පිළිවෙලයි. මෙහෙම පිළිවෙල මෙහෙම ගහගෙන ඊට පස්සේ විභක්ති ලියනවා. අපි දන්න විභක්ති හතකනේ තියෙන්නේ. විභක්ති හතක තියෙන්නේ. ප්‍රථම, ද්විතීයා, තතියා. දැන් කරණ විභක්තිය නැහැ. චතුර්ථී, පංචමී, ඡට්ටි, ඊළඟට සත්තමී. දැන් මේක යදනකොට දැන් මෙහෙම තිබ්බහම මේ පිළිවෙලයි. මේ පිළිවෙල තමයි හරි වැදගත් වෙන්නේ වැඩකදී. ඒතොර මේක ගත්තාම ඒක වචන බහු වචන දෙකම අපි දැනගන්න ඕන. දැන් මෙතන ඒක වචනේ අපි කියන සි කියන ප්‍රත්‍යය. මෙතන යෝ ဒုတိယා අං ඒක වචනේ යෝ බහු වචනේ. ඊට පස්සේ තත්‍යා නා ඒ චතුර්ථී ස නං පංචමී ස්මා ති චට්ටි ස නං නං ස්මි. මේක මම ලිව්වේ ඇත්තටම දැන් මේ අනුසාරයෙන් අපට මේ ප්‍රශ්න කිහිපයක්ම අහන්න පුළුවන්. එකක් අහන්න පුළුවන් මේ ප්‍රත්‍ය දීලා අහන්න පුළුවන් සත්තමී නාම විභක්ති ප්‍රත්‍ය ඇතුළත් වර්ණය තෝරන්න. එහෙම අහන්න පුළුවන්. නැත්තම් එක හා සමාන ප්‍රත්‍යය දෙන විභක්ති යුගලය තෝරන්න. දැන් අපි දන්නවා මේ චතුත්ති ගත්තාම චතුත්තියයි, මේ චට්ටි ගත්තාම චට්ටි දෙකම එක හා සමානයි. ආය අහන්න පුළුවන්, තවත් අහන්න පුළුවන් මේ 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 යෝ කියන මේක සම්බන්ධව. ඇයි එහෙම අහන්නේ? එක් මොකද්ද මෙතන මේ යෝ කියන මේ දෙකේම තියෙනවනේ. එක හා සමාන ප්‍රත්‍ය ඇති විභක්ති දෙක. දැන් මෙතනත් අහන්න පුළුවන්. බහුවචන විභක්ති මේක ඇහුවොත් එහෙම විභක්ති ඇහුවොත් කෙනෙක් අපිට පටමාදු කියා ගන්න පුළුවන්. මේ දෙකම ඇහුවොත් මේක ගන්න. දැන් මේ හි කියන එකත් මේ තැන් දෙක තියෙනවා. බලන්නකො මේ හරියට හි තියෙනවා, මෙතනත් හි තියෙනවා. ඒ වගේ තැන්වල අපි පොඩ්ඩක් තේරුම් බේරුම් කරගෙන ග්‍රහණය කරගන්න ඕනේ. දැන් මේ ප්‍රත්‍යමාලාව අනිවාර්යෙන් පාඩම් කර තියාගන්න හරි වැදගත් වෙනවා. දැන් ප්‍රත්‍යමාලාවේ තියෙන්නේ බාලාවතාට අනුව තියෙන්නේ ප්‍රත්‍ය 14යි. මේ හරිය මේ හතකට තියෙන්නේ 14යි තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. හරි. පිළිවෙලින් ලියන්න කියන්නේ ඒකයි. මේක
මේ කොටුව ගැහුවාන් පස්සේ හරි පිළිවෙලයි ඇත්තට. මේ කොටුව හරි පිළිවෙලයි. බැලූ බැල්මට කිසිම අඩුවක් නැහැ. ලකුණු හතරම ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරිම පිළිවෙලයි. මෙහෙම නැතිනම් අඩුම තරමේ කොමාවක් හරි දාන්න පොඩි හාමුදුරුවෝ. විභක්ති අනිවාර්යයෙන්ම ලියන්න ඕන. පඨමා කියලා අඩුම තාල ක්‍රමාවක් හරි දාලා ලියන්න. පඨමානං ලියලා ක්‍රමාවක් දාලා යෝ එක්ක මෙහෙම හරි ලියන්න. කොටු ගහ ගහ ඉන්න කම්මැලි වගේ නේ. නිකම්ම ලියන්න එපා. දැන් ඔයාලා මෙහෙමම ලියන්න සමහර ලියනවා ලියන්නත් බෑ. TO මෙහෙම ලියන්න එපා. එහෙම ලිව්වොත් තමයි ලකුණු අඩු වෙන්නේ. සමහර පොඩි හාමුදුරුවෝ ඔහොමත් ලියන්න පුළුවන්. මේක තමයි හරිම ක්‍රමය. කොටුවක් ගහ වගුවක් ගැහුවාම හරි පිළිවෙලයි. තුන්වැනි එක පහත සඳහන් සන්ධි පද විසන්ධි කරන්න. අපි කලින් කතා කරපු ඒවමයි තියෙන්නේ. මම කියාගෙන යන්නම්. එතකොට හොඳයි. පාතෝ එක දාන්නවා. පාතෝ ඒව අපි එක දාන්නවා. පාතෝ කියන්නේ පාතෝ ඒව. පාතෝ ඒව පාතෝයව පාතෝව කියලා හදනවා. ඉතින් මේක තියෙන්නේ වාපරෝ අසරූපා. ඒ කියන්නේ වාපරෝ අසරූපා කියලා කියන්නේ මෙතන තියෙන මේ පරස්වර ලෝපය. මේ අකුරු ලොප් කිරීමක් නේ තියෙන්නේ. පරස්වර ලෝපය. ඒවා ලියන්න යන්න ඕනේ. මම අතිදේකට කියලා දෙන්නේ. විභාගයට ඒවා ලියන්න කියන්න ඕනේ. ඔයාලා විසන්ධිය ලියන්න පාතෝ ඒව කියලා. ඒක පාතෝ කියලා මෙහෙම ලියන්න එපා. පාතෝ කියලා මෙහෙම හල් අකුරු දාන්න යන්න එපා. ඒක ලකුණු අඩු වෙන හේතුවක් වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමයට පාත්වක ලියන්න. දෙවෙනි එක අක්කාතං. අක්කාතං කියන අපි දන්නවා ඒක ව්‍යංජන සන්ධියට සම්බන්ධ වෙන්නේ. දැන් ව්‍යංජන සන්ධි දැන් ආයෙ දැන් සන්ධි පාඩම් ටික බලලා කියා ගන්න ඕනේ. මේ ව්‍යංජන සන්ධියේ තියෙනවානේ වග්ගා වග්ගේ ගෝසා ගෝසානං තතිය පඨමා කියලා සූත්‍රයක් නේද? නේද? ඒකේ තියෙනවා ආ කාතං. ආඛාතං ආඛාතං තමයි අක්ඛාතං වෙන්නේ. එතකොට ඒකදී සිද්ධ වෙන තවත් ක්‍රියාවලියක් තමයි මේ ඉදිරියෙන් තියෙන දීර්ඝය රස්ව වෙනවා. මෙතන මේ හරියේ අකුර මෙතන එන්නේ මේ අල්ප ප්‍රාණාක්ෂරයක් නේ එන්නේ. අල්ප ප්‍රාණාක්ෂර එනවත් එක්කම මේ හරියේ මේ තියෙන එක රස්ව වෙනවා. මේ ආයන්න ආයන්න වෙනවා. අක්ඛාතං කියන්නේ ඒ නිසා. තුන්වෙනි එක පුල්ලිංග. අර ඒකේ විසන්ධිය පුංලිංග. මේකේ සූත්‍රය ඇත්තරම මේ ගන්න පුළුවන්. මෙතන වග්ගන්තං ආ වග්ගේ සූත්‍ර නෙමෙයි ගන්නේ. වග්ගන්තං ආ වග්ගේ සූත්‍ර නෙමෙයි ගන්නේ. ඒකට අනු සූත්‍රයක් තියෙනවා වාකාරේනේව ලේලෝච කියලා. මෙහෙම සූත්‍රයක් තියෙනවා. මේ අතිරේක සූත්‍රයකට ගන්න. වග්ගන්තං ආ වග්ගේ කියන එකට අදාළ නැහැ. ඒකට අනුසාරයෙන් තියෙන මේ අතිරේක සූත්‍ර. පොතේ මේක නැහැ. පොතේ මේක නැහැ. අතිරේක සූත්‍රයකට ගන්න. පුංලිංගන් තමයි විසන්ධිය. පුංලිංගන් මේ ල අකුර මෙතන බිඳුවට ආදේශ වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. අවංසිරෝ. අව සිරෝ. අවසිරෝ තමයි අවංසිරෝ වෙන්නේ. අපි එක සූත්‍ර දන්නවා නිග්ගහීතංච කියන සූත්‍රය. නිග්ගහීතංච කියන සූත්‍රයෙන් කැහැදෙන්නේ නිග්ගහීතයක් ආගම වෙනවා. නිග්ගහීතයක් ආගම වෙනවා එතන. කිංසූද. කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටම්. කිංසු ඉද. කිංසු ඉද කිංසූද මෙතන තියෙන්නේ පුබ්බෝච කියන සූත්‍රය. ඒ කියන්නේ පූර්වස්වර දීර්ඝය. මේ ස්වර සන්ධි රදාලයි කිංසු ඉද කිංසුද. පූර්වස්වර දීර්ඝය. ඒකට කියනවා පුබ්බෝච කියන සූත්‍රය. හරි ඊළඟට බලමු තියෙන මොකද්ද කියලා. කිංසුද ඒතද හෝසි. ඒතං ඒතං අහෝසි. මේක සූත්‍රය ගත්තහම මදාසරය කියන සූත්‍රය. මදාසරේ කියන්නේ මේ හරියේ
බිින්දුව තියෙනවා මේ පැත්තේ සොරයක් තියෙනවා විසන්ධියට පූර්වයෙන් නිග්‍රහීතට ගිහලා පස්සෙ සොරයක් තියෙනවා අපි කියනවා මදාසාරය මයන්නක් හෝ දයන්නක් ආදේශ වෙනවා අර නිග්‍රහීතට පරියේෂති එතන තියෙන්නේ ව්‍යංජන ආගමයක් පරි ඒසති පරියේෂති මේ තියෙන අපි ගන්නම එක සොර සන්ධියට අදාළයි යවම දන තරලා චාගමා කියන සූත්‍රය ව්‍යංජන ආගමය ය ය කියන ආගමය ව්‍යංජන කරෙන්නේ ආගම වෙනවා ගංගෝදය ගංගෝදය හැදෙන්නේ ගංගා උදය කොචාසවන්නම් ලුත්තේ කොචාසවන්නම් ලුත්තේනේ අසවර්ණා දේශය මුලින් තියෙන ස්වරය ලොප් කරලා උයන්නට ඕ යන්න ආදේශ කරනවා කොචාසවන්නම් ලුත්තේ මේ ආදේශ සූත්‍රයක් ඒක ගංගා උදය උට්ටාසීති උට්ටාසී උට්ටාසි ඉති මේක දීගං කියන සූත්‍රය දීර්ඝ වෙනවා පරස්වර දීර්ඝ කියන සිංහලෙන් කියනවා උට්ටාසි ඉති ගොඩක් තැන්වල මේක තියෙන්නේ ගොඩක් තැන්වල යදනවා දීගං කියන සූත්‍රය උට්ටාසි ඉති පබ්බජිතම්පි පබ්බජිතං අපි මෙතන සූත්‍ර කිහිපයක් ඇත්තරම තියෙනවා මෙතන සූත්‍ර කිහිපයක් එකතුව තමයි මෙතන සකස් වෙන්නේ මුලින්ම තියෙන සූත්‍රය තමයි මෙතන ගත්තහම පරෝවා සරෝ කියන සූත්‍රය මුලින්ම මෙතන හැදෙනවා පරෝවා සරෝ කියන සූත්‍රය එහෙම සකස් වෙලා දෙවෙනියට මේක සකස් වෙනවා මොකද සූත්‍රය වග්ගන්තං වා වග්ගේ ඒ සූත්‍ර දෙකම මේක සම්බන්ධ වෙනවා. ඇයි මොකද වෙන්නේ? පළවෙනියට වෙන්නේ පබ්බජිතං මේ අපි මේ වගේ තැන් කිහිපයක් අහු වෙනවා. පබ්බජිතං අපි කියන එක මේ පරෝවා සරෝ කියලා කියන්නේ මේ ස්වරය ලොප් කරන එක. මේ ස්වරය ලොප් කරනවා අපි කියනවා ඒකට පරෝවා සරෝ කියලා. එතකොට අපි ඉතුරු වෙන්නේ මෙහෙම. පබ්බජිතං පි කියලා. මේක නෙමෙයි මේක නිවැරදි සන්ධිය මේක නෙමෙයි මේකට දැන් මේක සන්ධි කරන්න ගන්නවා මේ පි අකුර මොකද්ද පි අකුර ගන්නෙ මෙතන නිග්‍රහීතයක් තියෙනවා මේ හරියේ තියෙනවා මේ පි කියන්නේ පයන්න ඒ කියන්නේ මේ වර්ග අක්ෂරයක් තියෙන්නේ ඒ වර්ග අක්ෂරය තමයි වර්ග අන්ත අකුර ගන්නවා බිංදුව මේ මේ නිග්‍රහීතෙට ඒකට අපි දන්නවා ප අකුරේ අවසානේ මයන්න කියලා ඒක තමයි ගන්නෙ පබ්බජිතම් මේ පැත්තේ පි තියෙනවා මේක තමයි සූත්‍රය මම අර කිව්වේ වග්ගන්තං අවග්ගේ මෙතන තමයි වග්ගන්තං අවග්ග වෙන්නේ මේ හරියේ තියෙන්නේ පරවසර සූත්‍රය දැන් අපි දන්නවා මේ මේක දැන් සකස් වෙනවා පබ්බජිතං අපි දැන් අපි දන්නවනේ ဒුතියම්පිය දෙන්නෙත් එහෙම ဒුතියං අපි තතියම්පිය දෙන්නෙත් එහෙම මේ වගේ තැන් වල සකස් වෙන්නේ ဒුතියම්පි තතියම්පි හදෙන්නේ මේ සූත්‍ර දෙක සම්බන්ධ වෙලා. දැන් සූත්‍ර ලියන්න ඕනේ නෑනේ අපි. විසන්ධි ලියන්න ඕනේ. විසන්ධි තමයි මෙන්න මේක. පබ්බජිතං අපි. මේ තමයි හරියට සූත්‍ර. මේ තමයි ලියවෙන්න ඕන හරියට. මේව මත්තිරේකව කියලා දුන්නේ අපි පොඩි හාමුදුරුවන්ට. ඊළඟට ධම්මංච. ඔන්න පග්ගන්තං වගේ සූත්‍රය ආවා. ධම්මංච ධම්මංච තමයි මේකේ නිසන්දිය මේකත් එන්නේ වග්ගන්තං වග්ගන්තං වා වග්ගේ එයි එහෙම කියන්නේ මේක ච අකුර ගත්තාම ච අකුරේ වර්ගාන්ත අකුර ඤ අකුර එතකොට මේක සකස් වෙනවා ඒ අනුසාරයෙන් ධම්මංච කියලා වග්ගන්තං වා වග්ගේ තමරිය සංගා ඒක මදාසරිය සූත්‍රය තං අරිය සංගං මදාසර පසුව තියෙන ස්වරයක් පූර්ව තියෙන නිග්‍රහීතයක් තිබුණොත් එම් මයන්නක් ආදේශ වෙනවා බිඳුවට තමරිය සංග හැදෙන හැම හරි එහෙනම් පොඩි හැඳුර ඔන්න ලකුණු භාගයයි දෙන්නේ මේකට ලොකු ලකුණු ගණන් දෙන්නේ ලකුණු භාගයයි දෙන්නේ
ලකුණු භාගයක් දෙන්න විසන්ධි කරන්න විතරයි තියෙන්නේ. ඔන්න හතර මදාස්තර යන සූත්‍ර පාඨයේ අර්ථය ලියා උදාහරණයක් සපයන්න. දැන් ගිය අවුරුද්දේ තිබුණු ක්‍රමයේ තමයි 2019 තිබුණේ. මොකද්ද? සූත්‍ර තුනක් දීලා උදාහරණයක් එක පැහැදිලි කිරීමක් කරලා උදාහරණයක් ලියන්න. මේ පාරේ එහෙම නැහැ. වෙනස් වෙලා තියෙනවා. මදාසර යන සූත්‍ර පාඨයේ අර්ථය ලියා උදාහරණයක් සපයන්න. එහෙනම් අපි අර්ථය කෙටියෙන් අපි ලියනවා. කොහොමද කෙටියෙන් ලියන්නේ? විසන්ධියට පූර්වයේ නිග්‍රහීතයක් තිබී. අපි එක මේ ලියනවා. විසන්ධියට පූර්වයෙන් නිග්‍රහීතයක් තිබී. විසන්ධියට පසුව ස්වරයක් වේ නම් එහිදී ස්වරයක් වේ නම් එහිදී පූර්වයෙන් නැති නිග්ගහීතයට මකාරය හෝ දකාරය ආදේශ වේ. එමෙ තමයි මේ පැහැදිලි කිරීම. විසන්ධිය අපි දන්නවනේ විසන්ධිය කියලා කියන්නේ ධනාකුරනේ. උදාහරණයක් අපි ලියනවා මේකට ගත්තම ඒතං අවෝච. ඒතං අවෝච. නැත්නම් තං ඒව. මේ වගේ උදාහරණ ගන්න පුළුවන්. ඒතං අවෝච ඒතද මේක ලියලා මේකේ අදාළ එකත් ලියන්න ඕනේ. ඒතද වෝච කියලා. නැත්නම් මේක තේරුම් ගන්න බෑ. සූත්‍ර ලියලා මේක ඒතද වෝච කියලා සංදියත් ලියා තියන්න ඕනේ. තං ඒව ලියලා තමේව කියලා ලියා තියන්න ඕනේ. ලකුණු දෙන්න ගන්න පුළුවන් එහෙම වුණාද? මේක තමයි මෙයා ලකුණු දෙකක් ගන්න මේකයි අහන්නේ. උදාහරණයක් තිබ්බහම ප්‍රමාණවත්. මේ තමයි අදාළ කාර්යය. මොකද්ද වෙන්නේ? විසන්ධියට පූර්වයෙන් නිග්‍රහීතයක් තිබී. මේක තමයි විසන්ධිය. නැත්නම් සන්ධි වෙන තැන කියලා අපි කියන සිංහලෙදී නම් මේකත් ගැටලුවන්නේ. මෙන්න විසන්ධිය. මෙන්න තියෙනවා නිග්‍රහීතේ. මේ බිංදුව නිග්‍රහීතේ. මේ පැත්තෙන් පරව තියෙනවා ස්වරයක්. තියෙනවා නම් මොකද වෙන්නේ? නිග්‍රහීතයට ම කාරයක් ආගම ආදේශ වෙනවා. හරි, ඒක තමයි අහන්න ලකුණු දෙකක් දෙන්නේ ඒකට. දෙවන ප්‍රශ්නය, තද කළු අකුරින් මුද්‍රිත නාම පදයන් විභක්තිය හා වචනය. මේ දෙකක් අහන අපෙන් ඈ. නාම විභක්තියක් ලියන්න ඕනි, වචනෙත් ලියන්න ඕනි. ඒකත් අපිට අර ක්‍රමයේ හදා ගන්න පුළුවන්. මොකද්ද ක්‍රමය? අපිට එතනදිමුත් හදා ගන්න පුළුවන් පොඩි කොටුවක් ගහගෙන. නේද? මෙන්න මෙහෙම හදාගත්තා. දැන් හතරක් නේ තියෙන්නේ. මෙහෙම හතරක් ගහගෙන අපි ලියනවා මෙතන නාම පදය විභක්තිය වචන. දැන් මෙහෙම තිබ්බහම පස්සේ මේක බලන කෙනාට හරි පහසුවක් තියෙනවා. ඇයි? එයාට මේක ෂණයකින්ම මේක ග්‍රහණය කරගන්න පුළුවන් මේ තියෙන. දැන් අපි බලමු මේකේ තියෙන මොකද්ද කියලා. මේ තද කළු අකුරෙන් පේපරේ මේක තියෙනවා. මෙතන අක්කිනා. අක්කිනා කාමතෝ. අක්කිනා කාමතෝ. මෙතන තියෙනවා විහාරං. මෙතන තියෙනවා සමන. හරිනේ. විහාරං සමන. වැඩිකන තියෙන්නේ. දැන් අක්කිනා, දැන් මෙතන අපි කලිමුත් මේක අපිට අහු වුණා ඈ. තෝ අක්කිනා කානු. ඔහු දැන් මේක අහුණ අර බහු අරණෙත් අපිට බලන්න ඒක තියෙන වැදගත්කම. සෝ අක්කිනා කාන ඔහු ඇසකින් කණෙකි. එතන තිබුණා පාදේන කංජෝ කියලා නේ. එතකොට මේක තියෙන්නේ තතියා විභක්තිය. ඇයි? අංග විකාර අවයවාරතේ තතියා වහන වචනේ ඒක වචන. අන්න බලන්න පිළිවෙල තියෙන තතියා ඒක වචන. කාමතෝ ජායති සෝ කාමය නිසා. නෑ අපි දන්නක පංචමී වෙනවා. පංචමී ඒක වචන බලන්න කොච්චර පිළිවෙලද කියලා. තේ විහාරම් පවිසන්ති. ඔහු විහාරයට පිවිසෙත්. එන විහාරම් කියලා කියන ද්විතීයාව. ඒකත් ඒක වචනයි. බලන්න කොච්චර පිළිවෙලා. දැන් සමන. නික්කම සමන. පවිස සමන. නික්මන සමන. පිවිසෙන සමන. ඒකට සමන කියලා කියන්නේ අපි දැන් ආමන්ත්‍රණය. ඒක ඒක ආලපන. ඒක වචන. අන්න එහෙම
පිළිවෙලක් ඇතුව ලිව්වත් අපිට හොඳ ලකුණකට යන්න පුළුවන්කම තියෙනවා. මේ ඔක්කොම මේක වචන බලන්න. තතිය විභක්තිය, පංචම විභක්තිය, ද්විතිය විභක්තිය, ආලපන විභක්තිය. මෙහෙම ලිව්වොත් හොඳ ලකුණකට යන්න පුළුවන්. අර කලබලයකින් තොරව ලස්සනට ග්‍රහණය වෙනවා ටග්ගාල දැකපු ගමන්ම මොකද්ද කියලා. හරි. ලකුණු හතරක් ගන්න පුළුවන් ඒකට. ඒක අනිවාර්යයෙන්ම විභක්තිය සහ වචනය දෙකම ලියවෙන්න ඕනේ. මෙහෙම ලියන්න බැරි නම් අඩුම තරමේ මේක කොටුවක් ගහන්න බැරි නම් මේ විදිහට තතියා විභක්තිය ඒක වචනය. අපි උදාහරණයක් විදිහට ගන්න ද අක්කිනානම් මෙහෙම ලිව්වා ඉරක් ගැහුවා විභක්තිය තතියා විභක්තිය ලිව්වා මේකක් තියුවා ඒක වචන. එහෙම හරි ලියන්න ඕන. ඔයාලා මේක තතියා එකක ලියන්න එපා. එහෙම ලකුණු දෙන්නේ නැහැ. හරියට ලියන්න ඕන. ඒ පැය තුනක් කල් තියෙනවානේ. තතියා විභක්තිය ඒක වචන. හරි. පහ සඳහන් ක්‍රියාපදවල ආඛ්‍යාත විභක්තිය නම් කරන්න අපි ඒක කඩිනමින් කියමු. අභවි. අභවි කියලා කියන්නේ අජ්ජතනීය ආඛ්‍යාතය. අභවි භවි අභවි භවි කියලා අපි වර්ණගෙනවානේ. අභවි කියලා කියන්නේ අජ්ජතනීය ආඛ්‍යාතය. ඊළඟට දෙවෙනි ජගාම. අපි කියන්නේ ජගාම කියන්නේ ගියේලු කියලා කියන්නේ මේක පරොක්කාව. සංශයාර්ථයේ තියෙන ආඛ්‍යාතේ පරොක්කාව. යාති කියන්නේ වර්තමාන කාලය. වර්තමාන කියලා තමයි හරි වැදගත්. වර්තමාන ආඛ්‍යාතය. හතර පූජේ යාසි කියලා කියන්නේ සත්තමි ආඛ්‍යාතය. සත්තමි ආඛ්‍යාතය. හරිස්සාම කරන් නෙමු කියන අනාගත කාලිකයි. එනම් භවිසාන්ති ආඛ්‍යාතය. මෝදති වර්තමාන කාලයි. වර්තමාන ආඛ්‍යාතය. වන්දෙය්‍ය එය්‍ය කියන නිපාත මේක තියෙනවා ප්‍රත්‍යය. එතකොට සප්තමී ආඛ්‍යාතය. අගච්ඡා. අගච්ඡා කියන්නේ හී අත්තනි. අගච්ඡා කියන්නේ හී අත්තනි ආඛ්‍යාතය. ඊයේ පටන් ප්‍රත්‍යක්ෂ අතීතේ. ඊළඟට දදින්සු. දදින්සු කියලා කියන්නේ අජ්ජතනි ආඛ්‍යාතය. නවයට අජ්ජතනි ආඛ්‍යාතය දදින්සු. ඒ කියන්නේ මේක අපි දන්නවා පටන් පුරුෂයේ බහුවචනේ. 10 බවන්තු කියලා කියන්නේ පංචමී ආඛ්‍යාතයේ මෙතන යොදන්නේ. පංචමී ආඛ්‍යාතයේ යොදනවා. පංචමී ආඛ්‍යාතයේ පටන් පුරුෂයේ බහුවචනේ මේ තියෙන බවන්තු. සදාසොත්ති බවන්තු තේ. ජීරති කියන වර්තමාන ආඛ්‍යාතයේ දිරයි කියන අදහස. වර්තමාන පටන් පුරුෂයේ ඒක වචනේ. ආහාරිස්සති භවිසන්ති ආඛ්‍යාතය. ආහාරිස්සති කියන්නේ භවිසන්ති ආඛ්‍යාතය පටන් පුරුෂයේ ඒක වචනේ. පරස්ස පදේ. ඒවා ලියන්න අවශ්‍ය නැහැ. ලියන්න තියෙන්නේ ආඛ්‍යාතයේ විතරයි. ආඛ්‍යාත. එනිසා මේක ලියනකොට මේ ක්‍රියාපදයේ ලියවීම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ රෝම ඉලක්කම් තියෙන්න ඕන. බලන්න අංක 4 ලියනවා. ඊට පස්සේ මෙතන රෝම ඉලක්කම් 3 ලියනවා. ඒ යටතේ මෙන්න මෙතන තියෙන රෝම ඉලක්කම් ලොකු රෝම ඉලක්කම තියෙන්නේ. ඒ විදිහටම ග්‍රහණය කරගෙන ඒක එහෙම ලියන්න. එනිසා මේ ක්‍රියාපදයේ ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ලියන්න පුළුවන් තවත් පිළිවෙලයි. කාලය තියෙන නිසා පොඩ්ඩක් ඒක තේරුම් කරගෙන ලියන්න. පහ සර්වනාම ශබ්ද හතරක් ලියා දක්වන්න. දැන් අපි දන්නවා සර්වනාම කියලා කියන්නේ අපිට අවස්ථා ඕනම අවස්ථාවක පොදුවේ යොදන්න පුළුවන් වචන ගොනුවක්. ඒ පොතේ මුල්ම පාඩම් වල තියෙන්නේ ඔක. හතරයි අහන්නේ අපි. හතරක් අහන්නේ අපිට ලියන්න පුළුවන්. අපි දන්න දේවලුත් තියෙනවා. තුම්ම ශබ්දේ අම්ම ශබ්දේ වගේ අපි අහලා තියෙනවානේ. තුම්ම ශබ්දේ අම්ම ශබ්දේ ඒත ශබ්දේ ඉම ශබ්දය පුබ්බ ශබ්දය පර ශබ්දේ අපර ශබ්දේ උත්තර මේ පොතේ මුල්ම පාඩම්වල සර්වනාම සම්බන්ධ පාඩමක් තියෙනවා. ඒක හොඳට නැවත බලා ගන්න. හතරක් අහන්න තියෙන නිසා ඔයාලා ලියනකොට අහං කියලා ලියන්න එපා. ලකුණු දෙන්නේ අහං කියන එහෙම ශබ්දයක් නැහැ. ඒක පඨමා විභක්ති ඒක වචනේ. ඒක ලියන්නේ අම්ම ශබ්ද නේද? තුවං කියලා ලියන්න එපා. ලකුණු දෙන්නේ අම්ම ශබ්දය තුම්හ ශබ්දය මෙන්න මෙහෙම ලියවෙන්න ඕන. ඉම ශබ්දය ද අයං කියලා ලියන්න බෑ. ලකුණු දෙන්නේ ඉම ශබ්දය ත ශබ්දය ඒත ශබ්දය මෙන්න මෙහෙම තමයි ලියවෙන්න ඕනේ. ලකුණු ලැබෙන්නේ මේ රටාව ලියවුනොත් එහෙම. එහෙම නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. දැන්
උදාහරණ කරගෙන මේ අම්මා කියන එක ලියන්නේ නැතුව අහං ශබ්දය කියලා එහෙම නැහැ. මයං ශබ්දය එහෙම ශබ්ද නැහැ. ඒ නිසා හොඳට ග්‍රහණය කරගන්න එක. දැන් හතරක් අහන්න මේ ලකුණු දෙකක් දෙන්න ලකුණු භාගය ගන්න. මේ විදිහට ලියන්න තව ගොඩාක් තියෙනවා. පර අපර පුබ්බ අඤ්ඤතර වල ගොඩාක් දේවල් තියෙනවා. හතරක් අහන්න මෙතනත් මම දැන් මෙතනත් මම ලියවන්නේ පහ හතරක් පහක් විතර. දෙවන ප්‍රශ්නේ තද්දිත පහ සඳහන් තද්දිත පදවල ප්‍රත්‍ය වෙන්කොට ලියන්න. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ තේරුම ඇහුවා. මේ අවුරුද්දේ ප්‍රත්‍ය වෙන් කරලා ලියන්න තියෙන මේක මොකුත්ම ඕන්නේ නැහැ. මේවා හදන විදි මොකුත්ම ලියන්න එපා. මේකේ ඉරක් ගහලා ප්‍රත්‍ය ලියන්න. නැත්තම් රෝම ඉලක්කම දැම්මා ප්‍රත්‍ය. දැන් මෙතන නම් තබ්බතාන මෙතන තියෙන්නේ තා කියන ප්‍රත්‍ය. මෙතන තියෙන්නේ තා වෙන මොකුත් ලියන්න එපා. රෝම ඉලක්කම දැම්මා දාලා තා. තිබම් ප්‍රමාණ. සබ්බතා කියන එකේ පත්තේ තා. ඒ වගේම අනිත් ඒවා ලියන්න. සෙට්ටත්තා මේ වගේ ලියන්න එපා. ඔයාලා උත්තං කියලා එහෙම නැහැ. මේ වගේ තැන්වල පොඩ්ඩක් මේවා වර්ණ ගීම් කරලානේ තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බා කියලා මෙතන මෙහෙම ලියන්න එපා. මේක වැරදි. මේක ප්‍රත්‍ය තමයි උත්ත කියන ප්‍රත්‍ය නේද? මේ නිසා මේක ග්‍රහණය කරගන්න. සෙට්ටත්තා කියන එක උත්ත කියන ප්‍රත්‍ය තියෙන්නේ. අට්ටමෝ කියනකත් එහෙමයි. දැන් ඒ වගේ තැන් වැදගත් වෙනවා. දැන් අට්ටමෝ කියන එක ප්‍රත්‍ය මෝ කියන එක නෙමෙයි. ම කියන එක. මේ සංඛ්‍යා සංඛ්‍යානේ. සංඛ්‍යා රදිතේනේ. ඒතකොට ම කියන තමයි මේකේ ප්‍රත්‍ය වෙන්නේ. එහෙනම් මෝ කියලා ලියන්න යන්න එපා. පාපියෝ කියනත් එහෙමයි. ඒක වැදගත් තමයි ලියන්නම් එම. දැන් මේ වගේ තැන් විශේෂයෙන්ම ග්‍රහණය කරගන්න ඕනි. ඇයි එහෙම ග්‍රහණය කරගන්න ඕනි? මේ වගේ තැන්වල අර විභක්ති ස්වරූපයෙන් තියෙන නිසා පොඩ්ඩක් මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක මෙතන තියෙන ඊය. ඊය කියන ප්‍රත්‍යය ඊයෝ නෙමෙයි. ඊය කියන ප්‍රත්‍යය තියෙන්නේ පාපිය. ඉතින් මේ ස්වරූපයට අරගෙන තණ්ඩුලිකෝ අන්න එතන බලන්නකෝ. දැන් නික කියන ප්‍රත්‍යය තියෙන්නේ නික බලන්න. ඒ වගේ තැන්වල තියෙන වෙනස, ඒ වගේ තැන්වල අපි තේරුම් ගන්න ඕන මොකද්ද කියලා. පාණ්ඩුලික ඊළඟට මායාවි. එතන තියෙන වී ප්‍රත්‍ය. එතන තියෙන වී වී ප්‍රත්‍ය. ඊළඟට පච්චිමෝ නේ. එතන තියෙන්නේ පච්චිමෝ කියන දේ තියෙන්නේ පච්චායින. එතන තියෙන පශ්චිම කියන අදහස එතන ගන්න. ඇත්තටම පශ්චිම කියන එක මෙතන තියෙනවා ඉම කියන ප්‍රත්‍යය. පච්චා ඉමනේ පච්චිම වෙන්නේ. පච්චා ඉම පච්චිම වෙන්නේ පසුව වුණා කියලා අදහස ගන්න. අභිජ්ජාල එතන ආලු කියන පත්තේ තියෙන්නේ. අන්න ඒ වගේ ටික එහෙම ලියවෙන්න ඕන. අභිජ්ජා ආලු අභිජ්ජාලු. අභිජ්ජා කියන දැඩි ලෝභයනේ. ලෝභය. හරි. මේ නිසා මේ ප්‍රත්‍යේතර ලියන්න ඕන. වෙනම හදන ක්‍රම ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රත්‍යේතරක් ලිවීම ප්‍රමාණවත්. තුන්වෙනි කොටස පහත සඳහන් සමාස පද නම් කරන්න. සමාස පදේ අනුරත. අනු කියන්නේ නිපාතයක්, උපසර්ගයක්. අනු කියලා කියන්නේ නිපාතයක්ද උපසර්ගයක්ද? ඔන්න අපිට ඇති වෙන තැකි නේද? අනුරතන් කියලා කියන්නේ නිපාතයක් නිසා උපසර්ගයක්. එහෙම අනු කියන උපසර්ගයක් පොඩි හාමුදුරුවෝ තියෙනවද? තියෙනවද අනු කියලා උපසර්ගයක්? නැත්නම් අනු කියලා නිපාතයක් තියෙනවද? දැන් උපසර්ග 20 පොඩි හාමුදුරුවන්ට පාඩම් තියෙන්න ඕන. උපසර්ග 20 පාඩම් නැති වුණොත් තමයි වැඩේ අවුල් යනවා. ඒතර අනු කියලා අපි දන්නා උපසර්ගයක් තියෙනවා කියලා. අනුරතං. එතකොට අනුරතං කියලා අපි කියන්නේ එහෙනම් මේක අව්‍යීභාව සමාසයක්. අව්‍ය සමාසයක් නෙමෙයි, අව්‍යීභාව සමාසයක් මේක.
නිරයෝ. නිරයෝ කියලා මෙතන ගත්තාන් පස්සේ නිරයෝ. නිරයෝ කියන වචනේ මේක මොකක්ද? ඉන්න පොඩ්ඩක්. එතන ඩිස්ප්ලේ එක අනිත් පැත්තට ගියා. පොඩි හාමුදුරුවෝ ඩිස්ප්ලේ එක අනිත් පැත්තට ගියා නේද මේකේ? මේක පේනවද? හොඳයි, මේ හැඩේම තමයි තියෙන්නේ. අපි බලමු මේ හැඩේ තියාගෙන වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. පොඩි හාමුදුරුවෝ මේක අනිත් පැත්ත ඇරලා නේද පේන්නේ? ඔව්. පැත්ත වෙනස් වුණා නේද පොඩි හාමුදුරුවෝ මේකේ? හද්ද ඉබුණා. ප්‍රශ්නයක් නෑ අපේ හාමුදුරුවෝ. බලන්න බලන්න පේනවද මේක හොඳට? එහෙම අපේ හාමුදුරුවෝ. මට පේන්නේ, මට මේක අනිත් පැත්ත හැරුණාද? කරන්න දෙයක් නැහැ. අපි මම පොඩ්ඩක් මේක වෙනස් කරන්නම්. මේක ඉන්ද මේක මේ කීබෝඩ් එක සම්පූර්ණයෙන්ම මගේ අතේ. මොකද ඔය හරි නා හිතා ගන්න බැහැ කොහෙද ඔබන්නේ කියලා. අපි මේක පොඩ්ඩක් අඩු කරමු. එතකොට මම කියා හිටියේ බලමු දැන් මේක ඉතුරු අපිට ලියන්න ගියාම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බලමු. මම කිව්වේ එතකොට අනුරතං කියලා කියන්නේ අව්‍යභව සමාසෙ, නිරයෝ කියලා කියන්නේ එතන ගන්නේ අපි බහුබ්බීහි සමාස පදයක් විදිහට. නිරයෝ කියලා කියන්නේ බහුබ්බීහි සමාස පදයක් විදිහට ගන්න. මේ පොත්වල මේ කොටස අපිට අහු වෙනවා. ඊළඟට මාතා පිතරෝ කියලා කියන්නේ ද්වන්ද සමාස පදයක් විදිහට ගන්න අපි. ජින චරිතං කියලා අපි ගන්නවා බුදුහාමුදුරන් චරිතේ තත්පුරිස සමාසේ. තත්පුරිස සමාසේ මහා බලං කියලා කියන්නේ කම්මධාරය සමාසය. මහා බලං කම්මධාර සමාසය. ඊළඟට තිලෝකං කියලා කියන්නේ දිගු සමාසය. තිලෝකං ලෝක තුනක් කියනවා. තේවිජ්ජෝ කියලා කියන්නේ බහුබ්බීහි සමාස පදයක්. ත්‍රිවිද්‍යාධර කෙනා කවුද කියලා අහන්නේ. බහුබ්බීහි අත්තනෝ පදං කියන්නේ තත්පුරිස. තත්පුරිස සමාස පදයක්. ඒ වගේම මුඛනාසිකං, මුඛංච නාසිකංච ද්වන්ද සමාස පදයක්. සුභික්ඛං කියලා කියන්නේ කම්මධාරය. සුභික්ඛං කියන වචන අපි දන්නවානේ. ආදි නිපාත පද කියලා පිටේ තියෙන්නේ. ඒතර කම්මධාර සමාසය. ධම්ම රතෝ කියලා කියන්නේ එතන තියෙන තත්පුරිස සමාසය. ඒ වගේම කාපුරිසෝ, කාපුරිසෝ කියලා කියන්නේ කම්මධාර සමාස පදයක්. කම්මධාර හාඳුරු හත්තිනීක මොන සමාසයේද යත් වෙන්නේ? අත්වනික අයිති වෙන්නේ බහුබ්බිහි සමාසය. අත්වනික බහුබ්බිහි සමාස පදයක් නේ. අත්වනික බහුබ්බිහි සමාස පදයක් විතර ගන්න. එතකොට හත බහුබ්බිහි සමාසය. තේවිජ්ජෝ කියන්නේ බහුබ්බිහි සමාසය. සිංහලෙන් ගත්තොත් මේ අපි ගන්නේ එක අන්‍යාර්ථ සමාසය. අපි එහෙම ලියන්නේ නැහැනේ. බහුබ්බිහි සමාස පදයක් ඒක. එතකොට අටවෙනි එක අත්තුන පදං කියලා කියන්නේ තත්පුරිස අත්තුන පදං. අත්තුනෝ කියන වචනේම අපිට ගන්න පුළුවන්. එහෙම ඒ වගේ තියෙනවානේ විභක්ති ස්වරූපයක්. මුඛනාසිකං කියලා කියන්නේ ද්වන්ද සමාසය. මුඛංචනාසිකංච කියලා. සුභික්ඛං කියලා කියන්නේ කම්මදාර සමාසය. පාදි නිපාත ඒවා ලියන්න ඕනේ. කම්මදාර සමාසය ලියන ප්‍රමාණවත්. ධම්මරතෝ කියලා කියන්නේ තප්පුරිස සමාසය. කාපුරිසෝ කියලා කියන්නේ බහු මේ කම්මදාරේ සමාසය. එතකොට ඒක මතක තියාගන්න. හරි, දැන් මේක ඉන්නකෝ ඊළඟට. දැන් ඔය
ඔයාට මං හිතන්නේ මේ අඩුව පේන්නේ මේ මගේ කම්පියුටරේ මේක බටන් එකක් තිබුණා දැන් ඒක තිරේ අනිත් පැත්ත හැරිලා තියෙන්නේ. ඊළඟට බලමු. ඔව්. ඊළඟට තියෙන්නේ පහත සංඛ්‍යා පාලියෙන් ලියන්න. පහත සංඛ්‍යා පාලියෙන් ලියන්න. දැන් මෙතන සංඛ්‍යා ශබ්ද හතරක් දීලා තියෙන්නේ. 26 32 99 108. හරි. එතකොට බලමු දැන් මේ හැරි ගත්තාම ද 26 අපිට අවස්ථා ගණනාවක් අහලා තියෙනවා. 26 අපි කියනවා එතන චබ්බී සති ච වීසති කිව්වත් කමක් නැහැ. හැබැයි චබ්බී සති තමයි හරියටම ලියන වචනේ. චබ්බී සති චබ්බී සති කියන වචනේ හරියට ලියන්න අපි. ඊළඟට චබ්බී සති ඊළඟ තියෙන්නේ 32. 32 අපි ලියනවා ද්වත් තිං සති. ද්විත් තිං සති කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ද්වත් තිං සති කියලා කියනවා. ද්විත් තිං සති මම හිතන්නේ මේක සම්පූර්ණ වෙනස් වෙලා තියෙන වලට කොහොම මේක පෙන්වන්නත් දන්නේ මට මේක උඩු යටිකුර වෙලා පෙන්වන්න මම ලියන්නම් මේකේ වුණාට ද්වත් තිං සති කොහොමද කියලා හද පෙන්වන්න හරි. එතකොට දෙකට දුවිත් තිං සතු කියලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන වචනය තමයි මොකක්ද සිද්ධ වුණා එකපාරම හිතාගෙන ඉන්න බැරි දෙයක් සිද්ධ වුණා. චූටි වෙලාවක් දෙන්න පොඩ්ඩක් මේක මොකද්ද වුනේ බලන්න. පොඩි ගැටලුවක් වුණා මේ කම්පියුටරේට හිතා ගන්න බැරි. ස්ක්‍රීන් එක අනිත් පැත්තට හැරෙනවා. නැත්නම් ෆෝන් එකෙන් බලමු. ඔව් ද්විතින් සත කියලා කියන්නේ 32. ඊළඟට තියෙන්නේ 99 නේද? 99ට කියන්නේ අපි දන්නවා ඒකූණ සත නැත්නම් ඒකූණ සතන් කියලා කියනවා. 99ට ඒකෝණ සතන් කියනවා. ඊළඟට තියෙන්නේ 108. 108 108 අපි ලියන්නේ අට උත්තර සතන්. අට උත්තර සතන් කිව්වත් කමක් නැහැ. නැත්නම් අට උත්තර සතන් කිව්වත් කමක් නැහැ.
දන්න සාමාන්‍ය හතරේ පන්ති අපට සංඛ්‍යාවාචී ශබ්ද ලියන්න අහු වුණා. ඒ ලියන අවස්ථාවල අපි ලිව්වේ ඒ විදිහට. ඔය උත්තර කියන වචනේ අපි මතක ඇති යොදා ගත්තා. එතකොට ඒක 108 ලියන්නේ අටුත්තර සතන් කියලා. අටුත්තර සතන් 101. හරි. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. හොඳයි, ඊළඟට බලා ගන්න පේපර් එක. දැන් මම හිතන්නේ මේකට සම්බන්ධ වෙන්න අමාරුයි. මම පොඩ්ඩක් ඉන්න වෙනත් ක්‍රියාවලියක් මගෙන් පේපරේ දෙන්න බලන්නම්. ඊළඟ ප්‍රශ්නේ බලා ගන්නකෝ. මේක කම්පියුටරේ මොන හරි ගැටලුවක් මතුණා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පහත වාක්‍ය කර්මකාරකයට හරවා ලියන්න. පහත වාක්‍ය කර්මකාර හරවා ලියන්න බලන්ද. චෝරෝ ගෝනං චෝරේති. චෝරෝ ගෝනං චෝරේති කියන සිංහල තේරුම ගත්තාම සොරා ගොනා හොරකම් කරයි කියලා කියන්නේ. එතකොට මේක සකස් කරන්න ගියාම චෝරෝ කියන වචනය චෝරේන කියලා සකස් වෙන්නේ. චෝරේන ගෝනං කියන ද්විතියාවෙන් තියෙන එක අපි දාන අපි යොදනවා මේකට තතියා විභක්තියෙන් පඨම විභක්තියෙන්. එතකොට ගෝනං කියන වචනේ ගෝ වෙනවා. ඉන්න මට පේපරේ බැරි වුණාට පුළුවන් වේවි මේක සම්බන්ධ කරගන්න. එතකොට චෝරේන ගෝනෝ චෝරේති කියන වචනේ චෝරීයති හෝ චෝරීයතේ කියලා කියන්න පුළුවන්. හරි. එතකොට චෝරේන ගෝනෝ චෝරීයතේ. හරි, මෙතන පේනවා ඇති. දැන් එතකොට තියෙන වචනේ තමයි චෝරෝ ගෝනං චෝරේති. චෝරෝ ගෝනං චෝරේති. දැන් මේ මේ වාක්‍ය කර්මකාරකෙන් ලියන්න ඕන. දැන් චෝරෝ කියන කර්මකාරකෙන් දානකොට තතියා විභක්තියෙන් දානවා චෝරේන කියලා. ගෝනං කියන ද්විතියා වචනේ පඨමාවට ගන්නවා. එහෙනම් ගෝ නෝ, මේ උඩින් ගෝ නෝ මේක මූර්ධන්‍ය වෙන්න ඕන. මේක සකස් කරන්න පුළුවන්.
මෙතන චෝරේති කියන එක වර්තමාන කාලයි නම් ගෝණි චෝරියතේ චෝරියතේ කියන පුළුවන් වුණා නම් නැත්තම් අපිට පුළුවන් චෝරියති එහෙම ලියන්න පුළුවන් මේ දෙකම නිවැරදි එහෙම ලියන්න පුළුවන් මේ ආකාර දෙකම ලියන්න පුළුවන් හරි ඊළඟට තියෙන්නේ දාසෝ සුනකං හරති දාසෝ සුනකං හරති දාසෝ කියන දාසයා බල්ලා ගෙන යයි දාසයා බල්ලා ගෙන යයි කියන වාක්‍යය තියෙන්නේ දාසයා බල්ලා ගෙන යයි කියන එක. ඒකට මෙතන හදන්න ඕන දාසෝ කියන වචනය දාසේන කියලා සකස් වෙනවා. දාසේන සුනකං කියන වචනේ සුනකෝ කියලා ලියවෙනවා. දාසේන සුනකෝ හරති කියන වචනේ හරියතේ කියන ත හරියති. හරියති හෝ හරියතේ කියලා හරි සකස් කරගන්න පුළුවන්. හරි. දාසේන තුනකෝ හරියති හෝ හරියතේ දෙකම හරි මේ දෙකම නිවැරදි ඊළඟ ප්‍රශ්නය මයං පොත්තකේ පටාම මයං පොත්තකේ පටාම අපි පොත් පාඩම් කරමු කියන තේරුම තියෙන්නේ අපි පොත් පාඩම් කරමු. එතකොට මේ හරි මයං කියන එක අපි තතියා විභක්තියට ගන්න ඕන තතියා විභක්ති බහුවචනයි එනං අම්හේහි ඊළඟට පොත්තකේ කියන්නේ පඨම ဒုတိယ බහුවචනයි මේක ဒုတိယ බහුවචනේ පඨම බහුවචනේ කරන්න ඕන එනං පොත්තකානි පොත්තකානි අපි දන්නවා මේක නපුංසක ලිංගයි. එතකොට පටහම කියන එක අපි ලියන්න ඕන කර්ම ආඛ්‍යාතය සම්බන්ධ වෙන්න ඕන වර්තමාන කාල වෙන්න ඕනි පටන් පුරිසේ බහුවචනේ වෙන්න ඕනි මේ තියෙන විදිහට. එහෙනම් පටති කියන වචනේ අපි සකස් කරනවා මොකද්ද? පටීයන්තේ. පටීයන්තේ. පටීයන්තේ කියන හරිය නැත්නම් පටී යන්ති කියන එකත් හරි. දෙකම හරි මේ වචන දෙකම අපි නිවැරදි කියලා ගන්න. පටි යන්තේ කිව්වත් පටි යන්තේ කිව්වත් දෙකම නිවැරදි. අපිට එහෙම සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි බලමු ඊළඟ වාක්‍ය. කුමාරා අම්හේ පහරන්ති. කුමාරවරු අපට පහර දෙති. කුමාරා නම් අපි එක තතියා තියෙනවා එනම් කුමාරේබි. ඇයි? තතියා බහුවචන. මේක පඨමා බහුවචන තතියා බහුවචනට ගන්නවා. අම්හේ කියන වචනය අපි ගන්නවා දැන් අම්හේ කියලා තියෙන ද්විතියා බහුවචනය අපි එක ගන්නවා පඨම බහුවචනය එහෙනම් මයං කුමාරේභි මයං පහරන්ති කියන වචනේ දැන් මයං කියන එක බහුවචනයි පට උත්තම පුරුෂ බහුවචනය එහෙනම් අපි එක ඒ විදිහට ගන්නවා පහරීයාම පහරීයාම කුමාරේභි මයං පහරීයාම කියන්නේ මෙතන තේරුම ගත්තාම කුමාරවරුන් විසින් අපි පහර දෙනු ලබමු. අන්න තේරුම සිංහලෙන් ගන්නකොට. කුමාරවරුන් විසින් අපි පහර දෙනු ලබමු. හරි එහෙම තියෙන්නේ. ඊළඟට බලන්න එකේ තුන්වැනි කොටස තියෙන්නේ
පහත දැක්වෙන මාතෘක අතරින් එකකට වාක්‍ය හයකට නොවන පාල රචනාවක් ලියන්න. ඒක මම මාතා මහා මහින්දත් තේරෝ පඨම ධම්ම දේශනා. එහෙම තියෙන්නේ මේ මාතෘකා තුනෙන් ලියා ගන්න පුළුවන්. අපි ඒකට වෙනම දවසක වෙන වෙලාවක අපි පොඩ්ඩක් වාක්‍ය රැල්ලල ගුරු වෙමු. ඊළඟ ප්‍රශ්නය අංක 7 එකත් අග්ගල් ඉක්මනට ඉවර කරමු. දැන් මේකේ මේ ස්ක්‍රීන් එක මොන හරි ගැටලුවක් මතුවුණා. පහත දැක්වෙන වචන පාලි භාෂාවෙන් ලියන්න. වචන තියෙනවා වහ වහ කියලා කියන්නේ අර ඉක්මනින් කියන අදහස තියෙන. අපි වහ කියන එක ලියනවා. ඒකට නිපාත ඕන තරම් තියෙනවා. මේ නිපාතනේ තියෙන්නේ. මේ අපිට ඒක ලියන්න පුළුවන් වහ කිප්පං. අපි දන්න වචන ආයෙ ගන්න පුළුවන් සී ගහන් කියන වචන. ආයෙ අපිට ගන්න පුළුවන් ආසු. ආසු කියන්නේ වහ කියන අදහස. මේ වගේ වචන ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා හෙමින්. හෙමින් කියන එකට ගන්න පුළුවන් අපිට සනිකා. සනිකා හෙමින් කියන්නේ සනිකන් කියන අදහස. නිපාතය ඉහළ. මේවට වචන තියෙනවා අපේ පොතේ. ඇත්තටම ඉහළ කියන්නේ උද්දහන්. ඊළඟට තියෙනවා පහළ. පහළ කියලා කියන්නේ අදෝ. මේ උත්තර තමයි ලියන්න ඕන. ඊළඟට අහන ප්‍රශ්නේ පහත සඳහන් පදවල උපසර්ග පද වෙන් කර ලියන්න. ඒක උපසර්ගයේ විතරක් ලියුවම් ප්‍රමාණවත් අදාළ වචනේ ලියන ආහත හරතින වචන ලියුවා. අපි උපසර්ගය ලියනවා ආ කියලා. වෙන මොකුත් ලියන්න යන්න එපා. අය මේවට ධන අකුර දාලා එහෙම මොකුත් ලියන්න එපා. අදාළ උපසර්ගය විතර ලියවෙන්න ඕන. ඒක ලියුවාම ප්‍රමාණවත්. ආහරති දෙවෙනි වචනේ තියෙන්නේ සංහරති. එතන එතකොට සංහරති කියන එකේ තියෙන්නේ සං කියන උපසර්ගය. පරිහරති එතන තියෙන්නේ පරි කියන උපසර්ගය. නීහරති බලන්න එක හා සමානයි. එතන තියෙන නී කියන උපසර්ගය. මේ වගේ අවස්ථා එන ප්‍රමාණ හරි අඩුයි ඇත්තටම. එහෙම දෙන අවස්ථා අඩුයි. මෙන්න මේ විදිහට. හරි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පහත දැක්වෙන නිපාත පද සුදුසු පරිදි යොදා හිස්තැන් පුරවා වාක්‍ය නැවත ලියන්න. ඒ නැවත ලියන්න කියලා එන තැන් වල අනිවාර්යයෙන්ම නැවත ලියවෙන්න ඕන. අදාළ වචන ලියලා හිස්තැන් තියලා එහෙම ඉන්න බැහැ. ඒක නැවත ලියන්න ඕන. නිවැරදිම ක්‍රමය ඒක. ඊට පළවෙනි වාක්‍යයේ තියෙනවා ඒතුකෝ බන්තේ භගවා. දැන් මේ අපි දන්න දෙයක් මේ තියෙන්නේ. දැන් දෙවෙනි කතාව තියෙන්නේ වච්චගොත්ත කතාව තියෙන වච්චගොත්ත සූත්‍රය. එතකොට ඒතුකෝ බන්තේ භගවා එතන අපි ගන්නෙ සෝආගත. සෝආගත. එතකොට අංක 1ට දාන්නේ සෝආගත. ඒතුකෝ බන්තේ භගවා සෝආගතම් බන්තේ නේද? ඒවං උත්තේ ආයස්මා සංගාමද. මේ අපි අපේ තියෙන මේ කතා වලින් මේ අපි එකක් දාන්නවා. ආ ඒවං උත්තේ මෙසේ කී කලී ආයස්මා සංගාමදි ආයුත්ම සංගාමදි තෙරුන් තුන්හි යහෝසි. තුන්හි යහ නිහඬ වුණා. කතා බහ කළේ නැහැ. දිට්ඨේව ධම්මේ. දිට්ඨේව ධම්මේ සයන්. සයන් කියන්නේ තමාම. තමාම තමාම දැන. අක්කෝසමයේ වලත් බලන්න මේ පොතේම දීලා තියෙන්නේ අඤ්ඤ දත්තු. අඤ්ඤ දත්තු කියන වචනේ ඉතන ගන්න ඕනේ. අඤ්ඤ දත්තු අක්කෝසමයේ වලත් යං සිස්තනක් සමුදේ ධම්ම යං කිංචි. යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ. අපි අහලා තියෙන වචන. ගෝ අතිප්ප ගෝ කෝතාව. දැන් මෙතන ගන්නේ අපි කෝ අපි දන්නවා මේකත් පළ දෙවෙනි කතාව. අතිප්ප ගෝ. හරි මෙන්න මේ විදිහට තියෙන්නේ මෙතන මේ අපේ තියෙන විශේෂයෙන්ම අපේ තියෙන පෙළපොත අනුසාරයෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. පෙළපොත අනුසාරයෙන් අහලා තියෙන ප්‍රශ්න ටික.
අලියා ගන්න පහසුයි ටික. එතකොට හත්වන ප්‍රශ්නේ මේ හරිම ලේසි නිපාත උපසර්ග සම්බන්ධ කරගෙන අහන ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නේ අංක 8. අපදාන පාළියේ ඇතුළත් අපදාන සංඛ්‍යාව හා ගාථා ගණන ලියා දක්වන්න. දැන් එන අපදාන පාළි ගැන දැනගන්න ඕනි අපි. අපදාන පාළි ගත්තාම පස්සේ අපදාන පාළි තියෙනවනේ, කොටස් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන් නේද? බුද්ධ අපදාන, පච්චේක බුද්ධ අපදාන, තෙහෙරා අපදාන, තෙහෙරී අපදාන කියලා කොටස් හතරක් තියෙනවා. දැන් මෙතන අහන්නේ අපදාන සංඛ්‍යාව කීයද? එහෙනම් අපදාන සංඛ්‍යාව අපි දන්නවා බුද්ධ අපදාන එකයි, පච්චේක බුද්ධ අපදාන එකයි, ඒ වගේම තේරා අපදාන 550යි නේද? තේරා අපදාන 550යි, ඒ වගේම තෙහෙරී අපදාන 40යි. මේ සියල්ලම අහන්නේ අපදානේ නම් ඔක්කොම 592යි. අපදාන සංඛ්‍යාව 592ක් තියෙනවා. 592 කියන්නේ ඒක අපි ලියන්න ඕන 592. අපදාන 592ක් තියෙනවා. මේ වගේ මේක අර මේ ඩිස්ප්ලේ අනිත් පැත්තකින් හදන්න පුළුවන් ද? ඩිස්ප්ලේ අනිත් පැත්තෙන්. මට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ වටන කැමුණා? අර අපි අන්තිමට කියන්නේ පාර මගුලන්නේ. ඒක අපදාන 592ක් තියෙනවා. ඒක බෙදෙන හැටි මම අර කිව්වේ ඒකයි. පොතේ තියෙන බලා ගන්න. බුද්ධ අපදාන එකයි, පච්චේක බුද්ධ අපදානත් එකයි, තෙහෙරා අපදාන 550යි, තෙහෙරී අපදාන 40යි, ඔක්කොම 592යි. මේක තමයි ලියන්න තියෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ අහනවා ගාථා ගණන. දැන් මේ අපදාන කියන්නේ තනිකර ගාථා තියෙන්නේ. ඒතර ගාථා සංඛ්‍යාව අපි දන්නවා 7619යි කියලා. ඒතර මේකත් ලියන්න පිළිවෙලින්. අපදාන 592යි, ගාථා ගණන අපි ලියනවා 7619යි. ඒතර මේක හරි පිළිවෙලා මෙහෙම ලියුවාම අපදාන ඔන්න අපදාන ගන්න කිලුවත් කමන්නේ. අපදාන ගණන ඔයාලා මේවා මේ ලියනකොට මේවා කොටස් කරන්න අවශ්‍ය නැහැ. එහෙම අහලා නැහැ ප්‍රශ්නය. කොටස් කිරීමක් අවශ්‍ය නැහැ. අදාළ ගණන් තමයි ලියන්න තියෙන්නේ. ආ දෙවන ප්‍රශ්නය දිඹුලාගල කාශ්‍යප මාහිමියන්ගෙන් පාලි සාහිත්‍යයේ සිදු වූ සේවාව අගයන්. එතකොට මම මේ හා සම්බන්ධව ලිපියක් ලිව්වා. මම ඒක ඉතාමත් ඉක්මනින් ලබලා දෙන්න අපේ ගෲපය හරහාම ලබලා දෙන්න. ඒක කියව ගන්න. ඒකේ තියෙනවා කාශ්‍යප හාමුදුරුවන්ගේ පාලි සාහිත්‍ය සිවිච සේවාව සහ උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්ට පරම්පරාව මගින් සිදු වූ සේවාව ගැන පොඩි සටහනක් තියෙනවා. පිටු කිහිපයක, පිටු 15ක විතරයි තියෙන. ඒක කියව ගන්න. මම ඒක ඉතා ඉක්මනින් යොමු කරන්න. අපි දන්නවා දැන් උන්වහන්සේ වැඩ සිටියේ දිඹුලාගල පොළොන්නරු යුගයේ වැඩ සිටියේ. පොළොන්නරු යුගයේ වැඩ හිටපු ශ්‍රේෂ්ඨ චරිතයක්. උන්වහන්සේ ගැන කෙටි හැඳින්වීමක් මුලින්ම කරන එක වටිනවා. කෙටි හැඳින්වීමක් ඡේදයකින් කරලා වැඩිපුර කාලය ගන්න අවශ්‍ය නැහැ. කෙටි හැඳින්වීමක් ඡේදයකින් කරලා ඊට පස්සේ උන්වහන්සේගෙන් සිදුවෙච්ච සාහිත්‍ය සේවාව ගැන මෙතන තියෙන්නේ. සාහිත්‍ය සේවාව. හැබැයි උන්වහන්සේගේ අර කරුණුකාරණ නොලියා ඉන්න එපා. සාහිත්‍ය සේවාව ඇහුවාන් පස්සේ ඒක විතරක් ලියන්න අවශ්‍ය නැහැ. හැමදේම ලියවෙන්න ඕන. සාහිත්‍ය සේවාවත් ලියන්න. ඊට කලින් උන්වහන්සේ වැඩ සිටපු ওই පොළොන්නරු යුගයේ ස්වරූපය ගැන සූලත් දෙකක් ලියා ගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. අතර උන්වහන්සේ පොත් ගණනාවක් ලියුවා. විශේෂයෙන්ම අභිධම්මත්ත පුරාණ ටීකාව උන්වහන්සේ ලියුණා. ඒ වගේම බාලාවබෝධනය කියන ව්‍යාකරණ ග්‍රන්ථ අපි දන්නවා මේක නේද? අර සංස්කෘතයේ තියෙන චාන්ද්‍ර ව්‍යාකරණ වගේ පොත ඒකක් සම්බන්ධ කරගෙන බාලාවබෝධන කියලා හරිම සරල පොතක් ලිව්වා. ඒ වගේ මෝහ විච්ඡේදනි, මෝහ විච්ඡේදනී කරන කියන ටී අභිධර්මයේ ලියපු ටීකාව. ඒ වගේම අනාගත වංශය. අනාගත වංශයේ ලහුදා අනාගත වංශය ලියලා තියෙන උන්වහන්සේ විසින් මෙන්න මේ පොත් හතර තමයි ඇත්තටම උන්වහන්සේ ලිව්වා කියලා කියන්නේ. මේ පොත් හතර සම්බන්ධ කරගෙන උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවත් උන්වහන්සේ බිහි කරලා ලොකු සාහිත්‍ය සේවාවක් සිද්ධ කළා කියලා අපිට ලියන්න පුළුවන්. උන්වහන්සේගේ අර තොරතුරු තිබෙන්නා වූ තැන් ඒ මූලාශ්‍රයන් ගැන පොඩි හැඳින්වීමක් කළා නම් මේක හොඳම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ලකුණු හතරක් මේකට දෙනවා. ලකුණු හතරක් දෙනවා. මේවට ලකුණු අර දෙක ගාන දෙනවා නෙමෙයි. මුලින් ප්‍රශ්නෙට ලකුණු හතරයි හතරයි දෙකයි. ඒ වගේම දෙවෙනි එකත් ලකුණු
හතරයි ළඟ හයයි. හැබැයි මේ අවුරුද්දේ ධීර දින පොඩ්ඩක් වෙනස් වෙලා ලකුණු හතරක් දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්න. අටේ එකට හතරක් දීලා තියෙනවා. අටේ දෙකටත් හතරයි. අටේ තුනටත් හතරයි. ලකුණු හතර ගානේම දීලා තියෙනවා ඔක්කොටම. හරි, ඊට පස්සේ අංක තුන අවසාන ප්‍රශ්නය නන්ද සූත්‍රයේ සාරාංශය ලියා දක්වන්න. ඉතින් නන්ද සූත්‍රය කියලා කියන්නේ අපේ තියෙන දීර්ඝතම උදාන සූත්‍රය. අපට නිර්දිෂ්ට කොටස තියෙන. හැබැයි අපිට හොඳ උත්තරයක් ලියා ගන්න පුළුවන්. හොඳ සාර්ථක උත්තරයක් ලියා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගාතාවක් දාලා නේද, උදාන පාළියේ තියෙන ගාතාවක් දාලා ඒ නන්ද සූත්‍රයේ තියෙන තැනක් ලියලා. දැන් මේක අපි පටන් ගන්න එහෙමයි, අපි නිකම්ම පටන් ගන්න නැහැ. අපි මේ නන්ද සූත්‍ර තියෙන්නේ කොතනද, ඒ ගැන පොඩි කෙටි හැඳින්වීමක් කර රූලක් දෙකක් අරගෙන කෙටි හැඳින්වීමක් කරලා මුල් ඡේදේ අපි ඊළඟ ඡේදයෙන් තමයි පටන් ගන්න මේකට උත්තර අදාළ සාරාංශය ලියන්න. ඒ තමයි හරිම සාර්ථකම ක්‍රමවේදය. ඒ නිසා එකපාරම සාරාංශය ලියන්න අවශ්‍ය නැහැ. අපිට කාලය ඕන තරම් පැය තුනක් තියෙනවා. ඒ පැය තුන හොඳටම ඇති. ඒ නිසා රූල් දෙක තුනක් අරගෙන උදාන පාළි ගැන වාක්‍ය දෙකක් ලොකුවට ලියන්න යන්න එපා. උදාන පාළි සම්බන්ධ වාක්‍ය දෙකක් මේක නන්ද සූත්‍රයේ තියෙන තැන විශේෂයෙන්. නන්ද සූත්‍රයේ තියෙන තැන සම්බන්ධව රූලක් දෙකක් ලියලා ඊට පස්සේ නන්ද සූත්‍රයේ සාරාංශය ලියන්න. ඔය අදාළ කරුණු කාරණා සියල්ලම ඇතුළත් වෙන්න ඕන. අර උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ආරම්භ වෙන්නේ ඒ පැවිදි ජීවිතයේ ස්වરૂපය ගැන කියලා, පස්සේ උන්වහන්සේගේ ගිහි ජීවිතය ගැන පොඩ්ඩක් ඕනනම් කියලා අපිට පුළුවන් මේක හොඳ ලකුණක් ගන්න පුළුවන්. කරුණු කාරණා කියලා ගාථාවක් ලියන්න පුළුවන් හොඳයි. අඩුම තරමේ පිටු එකහමාරක් වගේ උත්තරයක් ලියන්න පුළුවන් නම් හරිම වටිනවා. හොඳම ලකුණකට ලකුණු හතරක් ගන්න පුළුවන්, උපරිම ලකුණු මට්ටමට ගන්න පුළුවන් එහෙම වුණාම. හරි, එතකොට මේ කරුණු කාරණා තමයි ඇත්තටම තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ වෙනසක් වෙලා තියෙනවා. චරිත කතාවක් ඇවිල්ලා තියෙනවා කාශ්‍යප හාමුදුරුව සම්බන්ධව. ද විශේෂයෙන්ම අටවන ප්‍රශ්නේ සාහිත්‍යාත්මක ප්‍රශ්නය අපිට ලියන්න තියෙන්නේ, ඇත්තටම වැඩිපුර ලියන්න තියෙන්නේ. එහිදී අපේ මේ තොරතුරු පිළිබඳ තියෙනා වූ දැනුමත් පොඩ්ඩක් පරීක්ෂා කරනවා. කොහොම නමුත් හොඳ ලකුණකට යන්න පුළුවන්කම තියෙනවා. හරි, මම හිතන්නේ දැන් අපි පැය දෙකක් දෙකහමාරක් වගේ ප්‍රමාණයක් මේ පේපර් එක කතා කළා. මම හිතන්නේ 2021 කියලා කියන්නේ හරිම පහසුම පේපර් එකක්. 2021 අවුරුද්දේ මේ පේපර් එක හරිම පහසුම පේපර් එකක් මේ තියෙන්නේ. ඒ නිසා විභාගේ ළඟ ළඟම එන නිසා පාඩම් කරලා හොඳ ලකුණකට යන්න තමයි අපි හැමෝම වහන්සි ගන්න ඕන. හොඳයි, එහෙමනම් මීට වැඩිය කාලය ගන්න එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉතාමත්ම ඉක්මනින් මම මතක් කළා වගේම අර කාශ්‍යප හාමුදුරුවන් සම්බන්ධව ලියපු ලිපි මම ගෲප් එකට දාන්නම්. ඒක කියවා ගන්න. සහ දැන් ඊළඟ පේපර් සාකච්ඡාවෙන් පස්සේ අපි තවත් විශේෂ ව්‍යාකරණ කොටස් අපි සාකච්ඡා කරනවා වෙනම අරගෙන. එතකොට අපිට පේපර් අවසන් නිසා එක්කෝ ආදර්ශ පේපර් මගින් හරි නැත්නම් වෙනම අවශ්‍ය කරන කරුණු කාරණා එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ගෲප් එකට දාන්න මොනා හරි එහෙම ව්‍යාකරණමය වශයෙන් මොනා හරි වැඩිපුර දැනගන්න ඕනි තැන් තියෙනවා නම් ගෲප් එකට යොමු කරන්න. මම හිතන්නේ අපේ පොඩි හාමුදුරුව මේ ෆෝන් අංකය දන්නවා. මේ අංකයට WhatsApp පණිවිඩයක් තියන්න. එතකොට එහෙම වුණාන් පස්සේ අපිට අදාළ සටහන් සහ කරුණු කාරණා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ අපේ පොඩි හාමුදුරුවන්ට විශේෂයෙන්ම පාලි අතුර පහේ පන්ති, මම හිතන්නේ ඒක වැදගත් මේ අවසාන කාල සීමාව ඉන්න නිසා. පාලි අතුරත් මම පොඩි හාමුදුරුවන්ට යොමු කරන්නම්. පාලි අතුරත් බලාගෙන සියලුම පාඩම් වලට තියෙන පරිවර්තන ඇතුළු අභ්‍යාස නැවත වතාවක් බලා ගන්න කියන යෝජනාව එතනින් කරන්නේ. ඒ නිසා ඒකත් මම ගෲප් එකට යොමු කරන්නම්. හොඳයි, එහෙමනම් මීට වැඩි කාලය ගන්නෙ නැහැ. අපි ඉතාමත්ම ඉක්මනින් ලබන සතියේ වෙන්න කලින් මේ ඉරිදාගෙන් පස්සේ ලැබෙන සතිය තුළ ඉතාමත් ඉක්මනින් පන්තියට සම්බන්ධ වෙමු. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදට අපි සමුගනිමු.